මලකඩ හටගන්නේ යකඩවල. යකඩෙහි හටගන්න මලකඩ යකඩයම විනාශ කරලා දානවා. ඒක තමයි ස්වභාවය. ඒ වගේම අපේ හිත නරක සිතුවිලි හටගන්නෙත් අපේ සිත තුළ. ඒ නිසා සිතුවිලි වලින් ඇතිවන පීඩාවන් තමන්ටමයි. හිතේ හටගන්න මලකඩ කෙලස් කියලා හඳුන්වන්නත් පුළුවන්. කෙලසුන්ගින් සිත කිලිටුනොත් ඕනෙම විනාශයක් සිත වෙන්න බැරි කමක් නැහැ. ජීවිතය කියන්නේ වටිනා දෙයක්. ජීවිතය ගැන කතා බහ කරන පැය දෙකක් මේ ආරම්භ වෙන්නේ. කෙලසුන්ගින් පිරලා ඉතිරලා තියෙන සිත ඔබේ ජීවන ගැටලු වලින් තවත් ඔද්දල් වෙනවා නම් ජීවන ගැටලු සනරාමර සිවණට කියන්න. බුදුදහමින් යෝජනාවන් ලබා දෙන්නටයි මේ ආරම්භ වන්නේ සිරස FM සනරාමර සිවණ. ඉතාමත්ම ගෞරවයෙන් මේ සෙනසුරාදා හිමිදිරිය ආලෝකමත් කරන්නට සිරස FM සනරාමර සිවණට අප ආරාධනා කළා. හොරණ දික්හේනපුර සීල ස්වර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ, එවැකේම අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමෙහි අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේට. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද හිමිදිරි උදෑසන සනරාමන සෙවණත් එක්කතු වෙන ඔබ හැම දිනාටම ඔබේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් කොහොමද අපි ජීවිතයක් ධර්මානුකූලව සැලසුම් කරගන්නේ? අපි කොහොමද ජීවිතේ ප්‍රශ්න ඉදිරියේ නොසැලී ඉන්නේ? අපේ ප්‍රශ්න ඉදිරියේ මං සැලෙන්නේ නැහැ කියලා කොච්චර හිත හිත හිටියත් අපේ හිතේ ස්වභාවය තමයි ලෝභ, ద్వේෂ්, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත. ඒ අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත හැම වෙලාවෙම අටලෝ දහම ඉදිරියේ කම්පා වෙනවා. මේ අටලෝ දහමෙන් කම්පා නොවෙන්න නම් අපි ධර්මයේ තුලින්මයි හිතක් හදාගන්නට ඕනේ. බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ පුට්ටස්ස ලෝක ධම්මේ හිමි ලෝක ධර්මතාවයන් ඉදිරියේ ලාභ අලාභ, නින්දා ප්‍රශංසා, සැප දුක, යස අයස මේ හැම දෙයක් ඉදිරියේම චිත්තං යස්ස නකම්පති, කෙනෙක්ගේ හිත කම්පාවටපත් නොවෙනවා නම් අශෝකං විරජං කියමං එයාට විරාජමානව සියලු ප්‍රශ්න ගැටලු සියල්ල ඉදිරියේ නොසැලී ඉන්න පුළුවන් නම් ඒ තම මංගල මුත්තම. ඒක මංගල කාරණයක්. හැබැයි ඒ කාරණේ ඉෂ්ට කරගන්න පුළුවන් ධර්මානුකූලව හිතන, ධර්මයේ තුල හැසිරෙන, ධර්මානුකූලව ජීවත් වෙන්න උත්සාහ කරන කෙනාට පමණයි. අන්න ඒ කෙනාට ධර්මයේ තුල ජීවත් වෙන ආකාරයයි සනරාමර සෙවණෙන් ඔබට අද මේ පැය දෙක පුරාම ඔබට අහන්න ලැබෙන්නේ. එහෙම ප්‍රහාම්දුරණි, ආරාධනාව එන්න සිරස FM සනරාමර සෙවණට 0112 84 88 88 අපේ දුරකථන අංකයෙන්. හැම සෙනසුරාදාවකම හිමිදිරි 6 සිට 8 දක්වා සිරස FM සනරාමර සෙවණට එන්න. සනරාමර සෙවණට අද දවසේදී තාමත්ම ගෞරවයෙන් අප ආරාධනා කළේ හොරණ දික්හේනපුර සීල ස්වර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ සහ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමෙහි අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේටයි. අපේ හැමදෙරුණේ අපට ලැබුණු ගැටලුවක වහන්සේට ඉදිරිපත් කරන්නේ මේ කුසල ක්‍රියාවකින් ලැබෙන්නේ කුසල ශක්තියක්. ඒ වෙනස් වෙන්නේ නැහැ. අපේ හැමදෙරුව නිවන අරමුණු කරගෙනම කුසල ක්‍රියාවක් සිදු කළොත් ඒ නොවෙනස්ව පවතිනවද? ඔව්, ඇත්තටම මං හිතන්නේ වැදගත්ම දෙයක්. දැන් අපි දානයක් දුන්නොත් ඒ දානිය තුළ වුණත් කෙනෙක්ගේ චේතනාවල් තියෙනවා. සමහරවිට කෙනෙක් දානයක් දෙන්න පුළුවන් මේ දීපු දාණයෙන් මට දුන්නා වගේ 100,000 ගුණයක් ලැබේවා. එහෙමයි. දැන් එහෙම හිතාගෙන තමන්ට දිව්‍ය මනුස්ස සැප සම්පත් ලැබේවා කියන චේතනාවෙන් කෙනෙක් දන් දෙනවා. ඒ දානේ පිනක් රැස් වෙනවා. හැබැයි ඒ පිනේ විපාක දීලා අවසන් වෙනවා. එහෙමයි. ඒ පිනේ විපාක අවසන් වෙනවා මිසක් ඒක නිවන් අවබෝධයට පාරමිතාවක් හැටියට සසර උපකාර කරන්නේ. හැබැයි තමන් දානයක් දීලා ප්‍රාර්ථනා කරනවා මේ දීපු දානමේ පිනෙන් මට නිවන් අවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනේ. ඒක තමයි දාන පාරමිතාවක් බවට පත් වෙන්නේ. ඒ පාරමිතා කියන ඒවා එක ආත්මිකින් දෙහිකින් විපාක දීලා අවසන් වෙන්නේ. පිනේ විපාක තමන්ට ලැබෙනවා වගේම නිවන් අවබෝධයේ කරාම ඒ දාණය තමන් අරගෙන යනවා. අන්න ඒ විදිහට අපි කරන සියලු පින්කම් වල චේතනාව නිවන අරමුණු කරගෙන කරන්න ඕනේ. අපි සීල් රැක්කත් දැන් කෙනෙක් සීල් රැකලා සීල් සමාදන් වෙලා සමහරලාට පොයේ දවසක වෙන්න පුළුවන් සීල් පවාරණය කරනකොට ප්‍රාර්ථනා කරනවා මේ ආරක්ෂා කරපු සීලේ මට නිවන් අවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනේ. ඒ තමයි සීල පාරමිතාව. තමන් සීල් රැක්කේ එකම අරමුණක් තියාගෙන ඒ තමයි නිවන අරමුණු කරගෙන. එහෙම නිවන අරමුණු කරගෙන දානයක් දුන්නත්, නිවන අරමුණු කරගෙන සීල් රැක්කත්, නිවන අරමුණු කරගෙන භාවනා වැඩුවත් ඒ ಗುಣධර්ම සම්පූර්ණයෙන් පාරමී ධර්ම හැටියට ධර්මාවබෝධයට සකස් වෙනවා. දැන් බලන්න දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය. නෛෂ්ක්‍රම්‍ය කියන්නේ කාමයන් අතහැරීම.
ඊළඟට ප්‍රඥා වීරිය අපි භාවනා කරන මේ ජීවිතයේ ධර්මාවබෝධය අරමුණු කරගෙන. හැබැයි අපේ පින වැඩිලා නම් අපේ සසර මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නම් මෙලව මාර්ගඵලයක් ලබන්න පුළුවන්. හැබැයි අපිට බැරි වුණා කියලා ඒ ගත්ත උත්සාහය අහක යන්නේ නැහැ. ඒ උත්සාහයේ ඒ නුවණ ඒ ප්‍රඥාව ඒක ප්‍රඥා පාරමිතාව හැටියට සසර නිවන් අවබෝධයට තමන්ගේ සංසාරික නුවණක් හැටියට තමන්ගේ පස්සෙන් එනවා. ඊළඟට වීරිය ධර්මාවබෝධය පිණිස සසරේ ඇති කරගන්න වීරිය. කාන්ති, කාන්ති කියන්නේ ඉවසීම, සත්‍යවාදී බව, අදිෂ්ඨානෙ මං කොහොම හරි ධර්මාවබෝධය කරා යනවා කියන අදිෂ්ඨානෙන් ගන්න උත්සාහය. ඊළඟට මෛත්‍රී, උපේක්ඛා කියන මේ ගුණධර්ම සසර තමන් වඩනකොට ඒවා නිවන අරමුණු කරගෙන නම් වඩන්නේ. ඒවා විපාක දීලා ආත්මෙන් දෙකෙන් අවසන් වෙන්නේ. ඒවා සසර ඒ කුසල් ශක්තිය එක ආත්මෙන් දෙකෙන් ඉවර නොවි නිවන් අවබෝධය කරාම යන්න උපකාර කරනවා. තමන්ව සසරේ නිවනටම අරගෙන යනවා. ඒ නිසා තමන් සසරේ නිවන අරමුණු කරගෙනම පින් කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි දානයක් දුන්නත් තමන් චේතනාවක් ප්‍රාර්ථනාවක් හැටියට නිවන අරමුණු කරන්න. ඒකට ධර්මයේ කියන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරනවා කියලා. නිවන ප්‍රාර්ථනා කරගෙන නිවන අරමුණු කරගෙන සිල් රැක්කත් දානයක් දුන්නත් පිනක් කරත් භාවනා කරත් ඒ සියලු ගුණ ධර්ම ධර්මාවබෝධයේ අංගයක් හැටියට සසර සකස් වෙනවා. දැන් අපි දන්නවා අපිට බුද්ධ දේශනාවල දකින්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේගෙන් සිය දහස් ගාණක් බණහන් ඇවිල්ලා හිටියත් ඒ බණහපු හැමෝම නිවන් දැක්කේ නැහැ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ බණ කියන්න පෙර බලනවා කවුද අද මේ පිරිස අතරින් ධර්මාවබෝධය ලබන පින්වන්තම කෙනා. සසර නිවන අරමුණු කරගෙන පින් කරපු අය. අන්නේ පාරමී පුරාගත් අයගේ ඒ නුවණ, ඒ ඥානෙ, ඒ ප්‍රඥාව වැඩිච්චයි, ඉන්ද්‍රිය වැඩිච්චයි. අන්නේ අය අරමුණු කරගෙනයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ. සමහර වෙලාවට කෙනෙක් ඉන්න පුළුවන් එයා බුදුරජාන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා නැහැ. යොදුන් ගානක් ඈත ඉන්නේ. හැබැයි බුදු ඇසින් බලනවා කවුද ධර්මාවබෝධයට පින තියෙන්නේ කියලා මහා කරුණා සමාපත්තියෙන් බලනවා බුදු කෙනෙක් හැම උදෑසනක. එහෙමයි. ඒ බලනකොට යොදුන් ගානක් ඈත හිටියත් බුදුරජාන් වහන්සේ සමහර වෙලාවට එයා හොයාගෙන එයා ළඟටම යනවා. අපිට හිතෙන්න පුළුවන් මේ බුදුරජාන් වහන්සේ මොකටද එයා ළඟට යන්නේ? හරිනම් එයා එන්නේ පැ බුදුහාමුදුර හොයාගෙන. අන්න එහෙම අපි හිතනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ එයා හොයාගෙන යන්නේ ඒ පුද්ගලයා සසරේ බොහෝ කාලයක් ධර්මාවබෝධය අරමුණු කරගෙන සසරේ කැපකිරීම කරපු කෙනෙක්. අන්නේ කැපකිරීම නිසා බුදු කෙනෙක් එයා ළඟටම ගිහිල්ලා එයාට ධර්මාවබෝධය ලබලා දෙනවා. ඒ නිසා අපිට පේනවා නිවන් අවබෝධයේ කරා යන ගමනක අපි කරන පිනක ප්‍රාර්ථනාවක් හැටියට තියාගන්නවා නම් දැන් කෙනෙක් හිතන්න පුළුවන් එහෙම නිවන ප්‍රාර්ථනා කරොත් මෙලව සැප අහිමි වෙනවද? අන්න එහෙම තියෙනවා. අතකොට අපි මෙලව සැප ප්‍රාර්ථනා කරේ නැත්නම් අපේ දානේ සැපයක් ලැබෙන්නේ නැද්ද? ඒ නිසා කෙනෙක් වැඩිපුර මේ සැප සම්පත් ගැනම හිතාගෙන ඒ ප්‍රාර්ථනාව කරනවා. ඒක හිතුවේ නැත්නම් ඒක අහිමි වෙනවා කියන චේතනාව. හැබැයි අපි සැප ප්‍රාර්ථනා කරත් නොකලත් දානේක විපාක තමයි පුඤ්ඤානි නාම සුඛස්සේතං আদি වචන. පින කියලා කියන්නේ සසර සැප ලැබෙන දේවල්. අපි හිතුවත් නැතත් ප්‍රාර්ථනා කළත් නොකලත් පිනේ විපාක සැප ලැබෙනවා. ඒ නිසා අපි පිනෙන් සැප විතරක් නම් හිතන්නේ ඒක සැපයෙන් විතරක් විපාක දීලා අවසන් වෙනවා. හැබැයි අපි නිවනම අරමුණු කරනවා නම් ඒ පිනේ විපාකක් තියෙනවා. ඒක කුසලයක් හැටියට නිවන් අවබෝධයටත් තමන් අරගෙන යනවා. ඒ නිසා පිනක් කරනකොට පිනයි කුසලයයි දෙකම රැස් වෙන විදිහට නිස්සරණ අභ්‍යාසයෙන් නිවනම අරමුණු කරගෙන පින් කරනවා නම් ඒ කරන පින සසර නිවන් අවබෝධයේ කරාම තමන්ව අරගෙන යනවා. එහෙම අපේ හාමුදුරුවනේ සිරස FM සනරාම රසවණයි මේ උදැසනට වනතුරු ඔබේ ජීවන ගැටලු කතා බහ කරනවා 0112 84888 88 අපේ දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන්. ලියනවා නම් සනරාම රසවණ සිරස FM තැපැල් පෙට්ටියේ 25 පණිපිටිය අපේ ලිපිනයයි. හැම සෙනසුරාදාවකම හිමිදිරි 6 සිට 8 දක්වා සිරස FM සනරාමර සෙවනට එන්න. සනරාමර සෙවන ඔබේ ජීවන ගැටලු ගැන කතා බහ කරන වැඩසටහනක්. අපේ හම්දරුව කලින් වතාවෙදි සඳහන් කළා මේ තමන්ගේ කුසල් අරමුණු නිවන කරාම ගෙන යන්නේ කොහොමද කියන කාරණාව. එතකොට අපේ හම්දරුනි තවත් ගැටලුවක් ලැබිලා තියෙනවා. දැන් පින් සහ පව් කියන දේ විපාක දීම් වශයෙන් අවසන් වෙනවද? ඒ වගේම සැබෑ ජීවිතයක් ගත කරද්දී සැබෑවටම අපි ජීවිතය ගත කරද්දී සංස්කාරයන් රැස් නොකරගෙන කටයුතු කරන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියලා. ඔව් මං හිතන්නේ චේතනාව ගැන පින රැස්සින පව රැස්සින ආකාරය ගැන තේරුම් ගත්තොත් ඔක හොඳට තේරෙනවා. බුදුරජාණන් වහන්සේ කර්මයේ හැටියට පෙන්වන්නේ චේතනාව. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියනවා. චේතනාවයි කර්මය. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහළ කරලා අපි කර්ම රැස් කරනවා කායෙන්. අපි චේතනාවක් පහළ කළා තමයි කයින් ක්‍රියා කරන්නේ.
ඊළඟට චේතනා පහල කළ තමයි වචන කතා කරන්නේ. අපි කතා කරන මේ හැම වචනයකටම පෙර හිත ඇතුලේ සකස් වෙනවා. ඒකට ධර්මයේ කියන විතක්ක ਵਿਚාර කියලා. චේතනාව සකස් වෙනවා. මනස අපේ හිතෙන් හිතනවා. ඒ කතා කරන්න යන දේ ගැන හිත ඇතුලේ ඊට පෙර සකස් වෙනවා. එතකොට මෙන්න මේ චේතනාව තමයි කර්මය. ක්‍රියාව නෙමෙයි. ක්‍රියාවට පෙර ක්‍රියාව සිද්ධ වෙන්නේ චේතනාවක් එක්ක. එතකොට චේතනා පහල කරලා අපි හිතෙන් හිතනකොට, චේතනා පහල කළ වචන කතා කරනකොට, චේතනා පහල කළ ක්‍රියා කරනකොට මේ චේතනාව තුළ තමයි කර්මය. චේතනාහම් භික්කවේ කම්මං වදා. එතකොට චේතනාවමයි කර්මය. ඒ විදිහට අපි රැස් කරගන්න කර්ම, පුණ්‍ය සහගත කර්ම කරනකොට පුණ්‍ය කර්ම රැස් වෙනවා, අකුසල් කරනකොට අකුසල කර්ම රැස් වෙනවා. දැන් ඒ නිසා තමයි සිත, කය, වචනේ කියන තුන්දොරින්ම පින් කරන්නත් පුළුවන්, තුන්දොරින්ම අකුසල් කරන්නත් පුළුවන්. දානයක් ගැන වුණත් දානි ගැන හිතන්න දානමේ චේතනා හිතේ පහළ වෙනවා. ඒ දානි ගැන කතා කරන්න වචනේ තුලින් දානයක් උදෙසා චේතනා පහළ වෙලා කර්ම රැස් වෙනවා. ඊළඟට දානීය දෙනකොට, දානීයට සූදානම් වෙනකොට තමන්ගේ කය වෙහෙසීම තුල චේතනා පහළ කරලා මේ සිත, කය, වචනේ කියන තුන්දොරින්ම දානයක් වෙනුවෙන් කර්ම රැස් වෙනවා. එහෙමයි. දැන් ඒ තුල ප්‍රබල කර්ම හැටියට ගත්තහම කයින් කරන අකුසල් තියෙනවා. ප්‍රාණඝාත, හොරකම්, වැරදි කාම සේවනයේදීන් ආදී කායිකව සිද්ධ වෙන බරපතල අකුසල් තියෙනවා. වචනෙන් ගත්ත අකුසල් හැටියට ගත්තොත් බොරු, කේලම්, පරුස වචන, හිස් වචන, ඒවා වචනෙන් රැස් වෙන අකුසල්. ඊළඟට මනසින් ඊරිසියාව, ද්වේෂය, වෛරය, අනුන් නැසේවා කියලා හිතන ඒවා, අනුන්ගේ දේවල් වලට ලෝභ කරන ඒවා, මිත්‍යා දෘෂ්ටි, මේ වගේ මනසෙන් රැස් වෙන අකුසල් තියෙනවා. එතකොට මේ කර්ම තුල, මේ විදිහට රැස් කරන අකුසල් තුල කෙනෙක් හිතන්න පුළුවන් මේ පින් කරන්නෙත් නැතුව, පව් කරන්නෙත් නැතුව හිටියොත් මේ කර්ම ඉවර වෙනවා නේද? දැන් මේ වගේ ප්‍රශ්නයක් නේ ඔය අහන්නේ. ඒ කියන්නේ දැන් පිනේ විපාකත් විපාක දීලා ඉවර වෙනවා. අකුසල් වල විපාකත් විපාක දීලා ඉවර වෙනවා. එතකොට පින් පව් කරන්නේ නැතුව හිටියොත් එහෙනම් සසර රැස් වෙන්නේ නැහැ නේ. එතකොට නිවන් දකින්න පුළුවන්. එහෙම හිතෙනවා. හැබැයි අපිට එහෙම ඉන්න බෑ. කිසිම කෙනෙකුට පින් කරන්නේ නැතුව ඉන්නත් බෑ, පව් කරන්නේ නැතුව ඉන්නත් බෑ. මොකද චේතනා පහළ වෙනවා හැම වෙලාවෙම. මේක තේරුම් ගන්න පුළුවන් මේ විදිහට. චේතනා පහළ වෙන ස්ථාන හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස. චේතනාවයි කර්මය. දැන් ඇහැ ගැන ගත්තහම මෙන්න මෙහෙමයි. ඇහැට රූපයක් පේන්න නම් ඇහැයි රූපයයි විඤ්ඤාණය එකතු වෙන්නට ඕන. ඒක අපි ධර්මයේ කියන ඇහි ස්පර්ශය කියලා. ඒ ඇහැට රූපයක් පේනකොට ඒ පේන රූපය ගැන විඳීමක් ඇති වෙනවා. ඒක තමයි ධර්මයේ වේදනා, වේදනා උපාදානස්කන්ධය. විඳින රූපය හඳුන ගන්නවා. ඒකට අපි කියන සංඥාව. මේක පුද්ගලයේද්ද, ගහද්ද, ගලද්ද, නිල් පාටද, රතු පාටද, ඒ හඳුනගන්නේ සංඥාවේ. ඒ හඳුනගන්න දේ ගැන චේතනාවක් පහළ වෙනවා. ඒකට කියනවා සංස්කාර. අන්නේ චේතනාව තමයි කර්මයක් වෙන්නේ. එතකොට ඇහැට පේන රූප ගැන චේතනාව පහළ කරනවා. ඒක තමයි රූප සංචේතන. ඒක කර්මයක්. කනට ඇහෙන ශබ්දය ගැන චේතනා පහළ කරනවා, ශබ්ද සංචේතන. නාසීත්‍ර දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ කරනවා, ගන්ධ සංචේතන. දිවට දැනෙන රස ගැන චේතනා පහළ කරනවා, රස සංචේතන. කයට දැනෙන පහස ගැන චේතනා පහළ කරන පොට්ටබ්බ සංචේතන. මනසෙන් හිතන අරමුණක් පාසා චේතනා පහළ කරන. එතකොට ඒක කර්ම. එතකොට කොහොමද කර්ම රැස් කරන්නේ නැතුව ඉන්නේ? දැන් අපි ගම S2ම පේන්නේ නැති කෙනෙකුට ඇහෙන් කර්ම රැස් වෙන්නේ නැහැ කියලා. කන් දෙකම ඇහෙන්නේ නැත්නම් ඔන්න ඒ පැත්තක් ටිකක් අඩු වෙනවා. දැන් එහෙම හිතන්න පුළුවන්. එහෙනම් S2 කෙනා එහේ ඇහැ, කන, නාසය වෙන්නම් කර්ම රැස් වෙන්නේ. S2 නැති කෙනාට එහෙනම් කර්ම රැස් වෙන්නේ නැහැ නේ. කන් ඇහෙන්නේ නැති කෙනාට කර්ම රැස් වෙන්නේ නැහැ නේ කියන්නේ නාසයට මොකද කරන්නේ එතකොට? දිවට කන බොන දේවල් එක්ක අර රස තෘෂ්ණාවත් එක්ක කර්ම රැස් වෙනවා. එහෙමයි. කායට දැනෙන පහසත් එක්ක කර්ම රැස් වෙනවා. ඔය මොනව නැතත් හිතෙන් කොච්චර අකුසල් රැස් කරනවද? ඒව ගැන හිත චේතනා පහල කර කර හිතෙන් කර්ම රැස් කරනවා. ඒ නිසා අපි කාටවත් කර්ම රැස් කරන්නේ නැතුව ඉන්න ක්‍රමයක් නැහැ. බුදු කෙනෙක්වත් එහෙම ක්‍රමයක් දේශනා කරන්නේ. බුදුවරු පහළ වෙලා පෙන්නලා දෙන්නේ හැම වෙලෙම කර්ම රැස් වෙනවා. හැබැයි අපිට කරන්න එපා කියන්නේ එක කොටසක්. සබ්බ පාපස්සකරණ. කරන්න එපා කියන්නේ සිත, කය, වචනෙන් පාපී අකුසල කර්ම කරන්න එපා. අන්න ඒවෙන් විතරක් වළකින්න කියනවා. කරන්න ඕනේ කර්ම තියෙනවා. කුසලස් උපසම්පදා. ඒවත් කර්ම තමයි. කුසල්. ඒවත් කරන්න කියනවා. එතකොට අකුසල් පැත්තට යොමු වෙච්ච පාපී අකුසල කර්ම කරන්න එපා. කර්ම කරනවා නම් සිත, කය, වචනෙන් චේතනා පහළ කරලා කුසලස් උපසම්පදා, කුසල් පින් ඒ කර්ම රැස් කරන්න. සචිත්ත පරියෝදපන. ඒකත් කර්ම. භාවනා කරනකොටත් පහළ වෙන්නේ කර්ම. ඒකට කියනවා ආනින්ජාවි සංස්කාර කියලා. ධ්‍යාන භාවනා කරනකොට හිත තුල පහළ වෙන කර්ම. ඒව රැස් කරන්න සචිත්ත, තමන්ගේ හිත දමනය කරන්න භාවනාව තුලත් කර්ම රැස් වෙනවා. එතකොට මේ විදිහට කර්ම රැස් කරනකොට අපි සීල, සමාධි, ප්‍රඥා හැටියට මේ නිවන් මාර්ගයේ තුල කර්මය ප්‍රහාණය කිරීම පිණිස යන මාර්ගයක්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වන්නේ කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඒ විදිහට ධර්මයේ වඩලා කෙනෙක් නිවන් දැක්කට පස්සේ රහතන් වහන්සේලා ගැන කියන්නේ පුණ්‍ය පාප පහිනස්ස නත්ති ජාගරතෝ බයං කියනවා.
පින් පව්වල විපාක දෙන්න පරිසරයක් නෑ කියන ඉපදෙන්නේ නැත්නම් පිනේ විපාක දෙන්න තැනකුත් නෑ පවේ විපාක දෙන්න තැනකුත් නෑ ඉපදීම නැති කරගන්න. ඒ අරෙන්න අපි ඉපදිනවා නම් අපි යම් තැනක ඉපදිලා ඉන්නවා නම් අපිට ඇස කන නාසය දිවකය මනස තියෙනවා කියන්නේ අපිට හැට රූප පේනවා කියන්නේ පේන රූප තුළ චේතනා පහල කරනවා කියන කර්ම රැස් වෙනවා. අපේ හිත තුළ රාග දේශ මොහ තියෙන තාක්කල් මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයෙම අරමුණු වෙන තාක්කල් ඒ හැම අරමුණක් පාසා විපාක පිණිස කර්ම රැස් වෙනවා. ඒ කර්මවල විපාක සමහර ඒවා මෙලෝ විපාක දෙනවා, සමහර ඒවා ඊළඟ ජීවිතවල විපාක දෙනවා, සමහර කර්ම නිවන් දකින්නකම් විපාක දෙනවා. අපිට මේක ආත්මෙන් දෙකෙන් ඉවර කරගන්න බෑ. කර්මයේ අපිට ඕන විදිහට ආ දැන් ඇති විපාක කියලා නවත්තන්න බෑ. සමහර කර්ම තියෙනවා නිවන් දකින්නකම් විපාක හම්බෙනවා. ඒවට කියන්නේ අපරාපරිය වේදනීය කර්ම. මේ සියලු කර්ම වලින් මිදෙන්න තියෙන්නේ නිවන් අවබෝධ කරලා කර්මයට විපාක දෙන්න පරිසරයක් නැති විදිහට නිවන් අවබෝධ කරලා පිරිනිවන් පෑමෙන් තමයි අර කර්ම අහෝසි වෙලා යන්නේ. පරිසරයක් නැහැ විපාක දෙන්න, එයා සසරෙන් මිදෙනවා. එතකොට මේ කර්මවල විපාක ශක්තිය පරිසරයක් නැතිවීම නිසා අහෝසි වෙනවා. ඒ තමයි අහෝසි කර්ම කියන්නේ. ඒ විදිහට මගහරිනලා කර්මයෙන් මිදිලා මේ මාර්ගයේ ගමන් කළ ධර්මාවබෝධය ලැබුණා මිසක් අපිට විපාක පිණිස කර්ම රැස් නොකර ජීවත් වෙලා කර්ම වලින් බේරෙන්න පුළුවන් ක්‍රමයක් ධර්මයේ නම් සඳහන් වෙන්නේ නැහැ. එහිමයි අපේ හැමදරුවනේ, මේ සිරස FM සනරාම රසමනයි ඔබ ජීවන ගැටලු ගැන කතා බහ කරන උදැසන 8 වෙනිතුරු. හැම සිනසුරාදාවකම හිමිදිරි 6 සිට 8 දක්වා සිරස FM සනරාම රසවනට එන්න. සනරාමර සෙවන සිරස FM තැපැල් පෙටිය 25 පන්නිපිටිය. මේ ලිපිණයට අපිට ලැබිච්ච තවත් ගැටලුවක් අපේ හැමදරුන්ට ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ මවක් කෙවල තියෙන ලිපියක්. ඇය සඳහන් කරන අපේ හැමදරුනේ, මම දිනපතා බුදුන් වඳලා තුන් සූත්‍ර සජ්ජායනා කරන ඉතාමත්ම ගෞරවයෙන් පිරිසිදුව පිළිවෙලට මේ වැඩ කටයුතු සිදු කරනවා. ඒත් අපේ හැමදරුනේ මගේ හිතේ තියෙන ගැටලුවක් යම් යම් අවස්ථාවලදී මෙවැනි පිරිත් සූත්‍ර මෙන්න මේ අවස්ථාවේදී සුදුසු වෙන්නේ මෙන්න මේ වෙලාවේදී කියලා, එසේනම් අපේ හැමදරුනේ සූත්‍ර සජ්ජායනාව අවස්ථානුකූලවද සිදු කළ යුතුවන්නේ කියලා ඇය අහනවා. ඔව්, මං හිතන්නේ ඉතාම වැදගත්. ඔය තුන් සූත්‍රය කියන එක අපේ පැරැන්නන්ගේ ඉඳන් ওই වයසක ආච්චිලා සියලට කටපාඩම් තුන් සූත්‍රය කියනවා කියලා. මේ තුන් සූත්‍රයේ ගණේට ගැනෙන්නේ මේ බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනා අතර 84 දහසක් ධර්මස්කන්ධේ සූත්‍ර පිටකේ ගත්තොත් 18000කට ආසන්න සූත්‍ර දේශනා තියෙනවා. හැබැයි එතනින් තාම වැදගත් බල සම්පන්න තමන්ට ආශිර්වාදය ආරක්ෂාව ධර්ම අවබෝධය හැම පැත්තටම අදාළ වෙන විශේෂිත දේශනා තුනක්. ඒ තමයි රතන සූත්‍රය, මහා මංගල සූත්‍රය, කරණීයමිත සූත්‍රය කියන දේශනා තුන. ওই තුන තමයි තුන් සූත්‍රය කියලා කියන්නේ. අපි සරලව ගත්තොත් මහා මංගල සූත්‍රය. මහා මංගල සූත්‍රයේ තියෙන්නේ මේ මංගල කරුණු මොනවද, යහපත් දේවල් මොනවද කියලා අවුරුදු 12ක් මිනිස්සු අතර වාද විවාද ඇති වුණා කියන කොටසක් කියනවා. මේ දකින දේවල් දිට්ටි මංගලික, දකින දේ තමයි ඇහැට පේන දේවල් තමයි මංගල කරුණු. කොටසක් කියනවා නෑ, කනට ඇහෙන දේවල්. ඉතින් ඔයකින් සෙත් වේවා, සැප වේවා, යහපතක් වේවා කියලා කවුරු හරි කිව්වොත් ඇහුනොත් එක්කෝ සමහර සත්තුන්ගේ හඬවල් ඒවා තමයි මේ හොඳ යහපත් දේවල්. සමහර හඬවල් තියෙනවා තමයි නරි කෑ ගැහෙනවා ඇහුනොත්, එක 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 සත්තු අඬලනවා ඇහුනොත් අපෝ මේ හොඳ නැහැ. ඒ වගේ මිනිස්සු තුළ තිබ්බ ඇහිීමෙන් හොඳ නරක මේ ඒවට කියන සුත මංගලික. සමහර වෙලාව දැනෙන දේවල් ඒ සුවඳක් දැනුනොත් එක්කෝ මල් සුවඳක් දැනුනොත් අන්න හොඳයි. අන්න ඒ වගේ එක එක විදිහ මිනිස්සු තුළ මේ මත මේ තුළ මිනිස්සු වාද විවාද කරගත් අවුරුදු 12ක් කාටවත් උත්තරයක් නැහැ. අන්තිමට දෙවියන් අතරට පවා මේ ප්‍රශ්නේ ගිහිල්ලා සක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් දේව සභාව රැස් කරලා මේ මංගල කරුණ මොනවද කියන ප්‍රශ්නේ විසඳන්න සක්‍ර දෙවියන් උත්සාහ ගත්තා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් දේව සභාව රැස් කරලා අහනවා, දැන් මේ ප්‍රශ්නේ මේ මංගල කරුණ මොනවද කියලා දෙවියෝ අතරත් දැන් වාද විවාද. මේක කොහෙන්ද ආවේ කියලා හොයන්න. බලනකොට කෙලවර මනුස්ස ලෝකෙන් ආපු ප්‍රශ්නයක් මේ දැන් දෙවියන් අතරටත් ගිහිල්ලා තියෙන්නේ. එතකොට සක්‍ර දෙවියෝ අහනවා, කවුරු හරි බුදුරජාණන් වහන්සේගෙන් ওই ප්‍රශ්නේ අහලා निराකරණي කරගත්ත කෙනෙක් ඉන්නවද? උන්වහන්සේ දීපු උත්තරයක් කවුරුත් දන්නවද? බලනකොට අවුරුදු 12ක් මිනිස්සු වාද විවාද කරගත්තත් බුදු කෙනෙක් පහළ වෙලා හිටියත් කවුරුත් බුදුහාඳුරන්ගෙන් අහලා නැහැ. ඒ වෙලේ සක්‍ර දෙවියෝ කියනවා, සූර්යා පායලා තියෙද්දි මේ තරුවකින් අඳුර දුරු කරන්න හදනවා වගේ දෙයක් මේ දෙවිවරු එකතු වෙලා බුදු කෙනෙක් වැඩ ඉන්නේ නැද්දි මංගල කරුණ හොයන්න යනවා කියන්නේ. ඉක්මනට බුදුරජාණන් වහන්සේගෙන් ගිහින් අහගන්න, උන්වහන්සේ දෙන උත්තරේ අපි පිළිගමු කියලා සක්‍ර දෙවියන් දෙවි කෙනෙක්ව සම්මත කරලා ඉවනවා. ඒ දෙවියන් තමයි ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මුළු මහත් ජේතවනයෙන් බබළුවාගෙන ඇවිල්ලා ගාථාවකින් අහන්නේ, බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයෝ ආකංකමානා සොත්තානම් බ්‍රෝහි මංගල මුත්තමම්. බොහෝ දේව් මිනිසුන් මංගල කරුණ මොනවද කියලා මේ වාද විවාද ඇති කරගන්නවා.
ස්වාමිනී භාග්‍යතුන් වහන්ස මේ දෙව් මිනිසුන් ගැන කරුණාවෙන් මංගල කරුණ දේශනා කරන සේක්වයි විලේ තමයි බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍ර දේශනා කරන්නේ. එතකොට මේ යහපත ගැන දැන් අපි ඔය සෙත යහපත මිනිස්යන්ට දෙවියන්ට තුන්ලෝ වාසීන්ටම යහපත උදා කරන කරුණ තමයි මහා මංගල සූත්‍රයේ තියෙන්නේ. ඊළඟට රතන සූත්‍ර. රතන සූත්‍රය කියලා කියන්නේ එදා විශාලා මහනුවර තුම්බිය දුරු කරපු දේශනාව. රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය වූ දුරට ලක්වෙච්ච විශාලා මහනුවර මිනිස්සු සිය දහස් ගණන් මැරෙනකොට බුදුරජාණන් වහන්සේ මේ නගරයට වැඩම කරලා ඉස්සල්ලාම කරේ ගංගානම් ගඟෙන් පිරිත් පැන් එකක් අරගෙන පාත්‍රයට ඒ පැන් එක පෙරලා අරගෙන ආනන්ද හාමුදුරන්ට දුන්න රතන සූත්‍රයෙන් අදිෂ්ඨාන කරලා නගරේ ප්‍රාකාර වලලු තුන වටා ගිහිලා පිරිත් පැන් එහෙන්න. ආනන්ද හාමුදුරු පිරිත් පැන් එහෙනකොට ඒ පිරිත් පැන් බලෙන් අර නගරේ හිටපු රෝගවලට පත්වෙච්ච මිනිස්සු සුවපත් වුණා. නගරේ හිටි අමනුෂ්‍යෝ සීසීකට දිව්වා කියනවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කෝටි ලක්ෂයක් සක්වල දෙව්බඹුන්ට ආරාධනා කරලා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවමින් කරපු දේශනාව හැටියට තමයි රතන සූත්‍රය හඳුන්වන්නේ. එතකොට ඉතාම බලවත්ම දේශනාවක්. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගුණ ඇතුළ සත්‍ය ක්‍රියාවක් තමයි රතන සූත්‍රයේ තියෙන්නේ. ඊළඟට කරණීයමිත සූත්‍රය. කරණීයමිත සූත්‍රය කියන්නේ එදා භික්ෂුන් වහන්සේලා භාවනා කරන්න කැලේකට ගිය වෙලාවේ හිමාල වනාන්තරයේ ආශ්‍රිතව මේ වනාන්තරයට අධිග්‍රෝහිත උක්ෂ දේවතාවරු පර්වත දේවතාවරු ආදී ඊළඟට අමනුෂ්‍යොත් හිටියා. මේ අය මේ ගස් උක්ෂ පර්වත විමාන කරගත් අයට අර භික්ෂුන් වහන්සේලා කැලේට ඇවිල්ලා බණ භාවනා කරනකොට උන්වහන්සේලා සීලවන්ත නිසා තමන්ට ගස්වල ඉහළ විමානවල ඉන්න බැරි වුණා. ඒ අය කල්පනා කරා මේ භික්ෂුන් වහන්සේලා ටිකක් කැලේට ඇවිල්ලා අපිට කරදරයි මේ අය පන්න ගන්න ඕන කියලා බය කරන්න මහා භයානක හඬවල් ඇති කරන තැති ගැන්නුවා. මේ භික්ෂුන් වහන්සේලාට කරදර හිරිහැර කරා. ඒ අය ආපහු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා නේ ස්වාමීනි අපිට නම් ඒ කැලේ ඉන්න බෑ. මහා භයානක සද්ද ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක කාරණේ වටහාගෙන උන්වහන්සේව අදාලා මහණෙනි ඔබ ආයෙමත් එතනටම යන්න. මෙන්න මේ සූත්‍රේ කටපාඩම් කරගන්න. ඔබ හැම වෙලාවෙම මේ කරණීයමිත සූත්‍රය මහා වනාන්තරයේ ඇහෙන්න සජ්ජායනා කරන්න. ඇහෙන්න හඬ නගා කියන්න. එතකොට මේකේ තියෙන සම්පූර්ණ මෛත්‍රී භාවනාව. මෛත්‍රියක් පතුරවන්න. එතකොට ඒ අමනුෂ්‍යෝ දෙවියන් ඒ ඉන්න පිරිස යක්ෂ පිරිස ඒ හැමෝගෙම හිත්වල මෛත්‍රියක් පැතිරෙනවා. අයියාගෙන් කරදරයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට ඔබ මේ දේශනාම භාවනාවට අරගෙන මේ වස් කාලේ භාවනා වඩන්න. භික්ෂුන් වහන්සේලා කරණීයමිත සූත්‍රයේම සඳහන් අර්ථ භාවනාවට වැඩුවා. ඒ තුල වස් කාලය අවසන් වෙනකොට ධර්මාවබෝධය ලැබුවා. මේ දේශනාව හඬ නගා සජ්ජහායනා කිරීම තුල අර අමනුෂ්‍ය විපත් වලින් කරදර වලින් උත් ආරක්ෂා වෙලා ඒ සියලු දෙනාගේම උදව්පකාරත් ලැබුණා. එතකොට මෙන්න මේ සූත්‍ර තුන තමයි ওই තුන් සූත්‍ර කියන්නේ. කරණීයමිත සූත්‍ර, මහා මංගල සූත්‍ර, රතන සූත්‍ර. එදා ඉඳන් අපේ මිනිස්සු ගෙවල් වල මේ පිරිත් කියන්න පටන් ගත්තා. මං හිතන්නේ වැදගත්ම දේ දැන් සමහරුන්ගේ මත තියෙනවා කරණීයමිත සූත්‍ර gedara කියන්න හොඳ නැහැ. එහෙමයි. අම්පෝ මේ රතන සූත්‍ර කියන්න හොඳ නැහැ. ඔය වගේ අමුතු මත තියෙන බුද්ධ දේශනා ගෙයි කියන්නේ නැත්නම් මොකද මේ පාරට ගිහිලා කියන්නේද ගහකුඩ නැගලා කියන්නේද? ඒ නිසා අපි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අගෞරව කරන්නේ නැතුව එදා ඉඳන් මිනිස්සු හවසට බුදුන් ඇඳලා තුන් සූත්‍රය කියලා සමහරලාට පිරිත් පැන් එකක් පෙරලා තියලා ඒ පිරිත් පැන් ටික ගේ වටේට ඉහලා මේ තුනුරුවන්ගේ ආශිර්වාදේ තමන්ගේ ජීවිතයට ලබා ගත්තා. ඒ නිසා පිරිත් කියන එක ඉතාම වැදගත්. ඒ වගේමයි මේක මේ පිරිත් සජ්ජහායනා කිරීම කියන්නේ නිවන් දොරටුවක්. නිවන් දොරටු හයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අතර පෙන්නනවා එකක් තමයි ධර්මයේ සජ්ජහායනා කිරීම නිවන් දොරටුව. ඔය පිරිත් හැටියට සජ්ජහායනා කරනකොට ඔබ ඒ සජ්ජහායනා කරන ධර්ම කරුණවල අර්ථ විමසන්. ඒ අර්ථ නුවණින් විමසමින් සජ්ජහායනා කරනකොට ඒ අර්ථ වැටහීම පිණිස පවතිනවා. ඒ තුලේ ධර්ම කාරණා Tamanට වැටහෙනවා, අවබෝධ වෙනවා. ධර්මාවබෝධයට යන්නත් පුළුවන් සජ්ජහායනාව තුළ. ඒ නිසා පිරිත් කියනවා කියන මහ විශාල පිනකුත් රැස් වෙනවා. ඊළඟ දේ තමයි ඔය පිරිත් කියනකොට වටිනාම දේ දැන් බුදුරජාන් වහන්සේගෙම ඔය බුද්ධ දේශන අහපු දෙවිවරු අදටත් වැඩ ඉන්නවා. දැන් ඊ දෙවියන්ගේ ආවිෂ ගැන ගත්තාම චාතුම් මහරජික දිව්‍ය ලෝකේ තමයි මනුස්ස ලෝකෙට ආසන්නෙන් තියෙන. ආසන්නේ කීවට යොදුන් 42000ක් ඉහලින් තමයි කියනවා තියෙන්නේ මනුස්ස ලෝකේ ඉඳන් චාතුම් මහරජික දෙව්ලෝ. යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. මේ චාතුම් මහරජික දිව්‍ය ලෝකේ දෙවියන්ට මනුස්ස ලෝකේ අවුරුදු 50ක් කියන්නේ එහෙ එක දවසයි. එහෙමයි. එතකොට අපිට පේනවා එහෙමනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2550 ගණක් කියන්නේ චාතුම් මහරජික දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා හරියට දවස් 51ක් වගේ. එහෙමයි.
ඊළඟට තාව තිංස දෙවුලව තියෙන එතන ඉඳනුත් යොදුන් 42000ක් ඉහළින්. කියන්නේ මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 84000ක් ඉහළින් තමයි තාව තිසාව තියෙන. සක්‍රදේවිය වැඩ ඉන්නේ මේ තාව තිසාවේ. මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එහෙ එක දවසක් කියන. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දවස් 25ක් 26ක් වගේ තාව තිසාවැසි දෙවියන්. ඊළඟට තියෙන යාම දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ අවුරුදු 200ක් එහෙ එක දවසයි. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දවස් 13ක් වගේ දෙවිවරුන්ට දැනේ. ඊළඟට තියෙන්නේ තුසිත දෙවිලෝ මනුස්ස ලෝකේ අවුරුදු 400ක් ඒ එක දවසයි. ඒ ඇයිට බුදුරජාන් වහන්සේ පිරිනම් පාලා දවස් 6-7ක් වගේ. එතනින් එහා තියෙන්නේ නිම්මාන රති දිව්‍ය ලෝකේ. නිම්මාන රති දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ අවුරුදු 800ක් ඒ එක දවසයි. ඊළඟට පරිනිම්මිත වසවර්ති දෙවිලෝ මනුස්ස ලෝකේ අවුරුදු 1600ක් ඒ එක දවසයි. එතකොට අපිට මේ දිව්‍ය ලෝකවල කාලයත් එක්ක ගත්තහම සමහර දෙවියන්ට බුදුරජාන් වහන්සේ පිරිනම් පාලා මාසයක් වගේ. සමහරුන්ට සති දෙකක් වගේ. සමහරුන්ට සතියක් වගේ. ඉහළම දිව්‍ය ලෝක වලට යනකොට දවස් දෙක තුනක් වගේ. එතකොට ඒ දෙවිවරු බුදුරජාන් වහන්සේගෙන් මේ දේශන අහලා ධර්ම අවබෝධය ලැබපු, ඒ දේශන අහලාම ධර්මය අවබෝධ කරගත්ත, බුදුමුවින් ධර්මය අහපු දෙවියන් අදටත් වැඩ ඉන්නවා. එහෙනම් අපි පිරිත් සජ්ජායනා කරනකොට අපි ඉස්සල්ලාම කරන්නේ දෙවියන්ට ආරාධනා කරනවා. දෙවියන්ට ආරාධනා කළ අපි පිරිත් කියනකොට ඒ බුදුමුවින් ඒ දේශන අහපු දෙවියන්ගේ ආශිර්වාදේ, ආරක්ෂාව, රැකවරණේ අපිට ලැබෙනවා. ඒ නිසා පිරිත් සජ්ජායනාව කියන්නේ බොහොම ආශිර්වාදයක්, ආරක්ෂාවක්, රැකවරණයක් තියෙන, තමන්ට ඒ දෙවියන්ගෙන් පවා ආරක්ෂාව ලැබෙන බොහොම වටිනා දෙයක්. ඒවැ අර්ථත් විමසමින් සජ්ජායනා කරන්න පුළුවන් නම් ධර්මාවබෝධයටත් උපකාර වෙනවා පිරිත් සජ්ජායනාව කියන කාරණේ. එහෙම අපේ හැමදෙරුවනේ සිරස FM සනරම රසවලට ඔබේ ජීවන ගැටලු තෙමු කරන්න මේ විරාමෙන් පසුව. හැම සිනුසුරාදාවකම හිමිදිරි 6 සිට 8 දක්වා සිරස FM සනරම රසවලට එන්න. සනරාමර සෙවන සිරස FM තැපැල් පෙට්ටිය 25 පණිපිටිය. මේ ලිපිණයට අපේ හැමදෙරුවනේ අපිට ලැබිච්ච ගැටලුවක් ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ. මවක් වෙන්න සූදානමින් ඉන්න සහෝදරයෙක් සඳහන් කරනවා, අපේ හැමදෙරුවනේ මේ වෙද්දි අපේ ඉන්න නිවස අලුතෙන් හදන්න තමයි අපේ සූදානම. නමුත් මේ දරුවෙක් ලැබෙන්න ඉද්දී බොහෝ දෙනාගේ අදහසක් තියෙනවා අලුතින් නිවස සිදි කරන්න එපා, අලුත් දේවල් අරඹන්න එපා, ඒක හොඳ මදි කියලා. අපේ හැමදෙරුවනේ බුදුදහමට අනුව මේ පැහැදිලි කරගන්නටයි අවශ්‍ය වෙන්නේ කියලා සඳහන් කරනවා. ඔව්, ඇත්තෙම ධර්මානුකූලව නම් ගත්තාම මේකේ ධර්මානුකූල පසුවිමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අකුසල් කරන්න එපා. දැන් දරුවෙක් ලැබෙන්නේ නම්ම කෙනෙක්. බොහොම සීලවන්ත ජීවිතයක් ගත කරන්නට ඕනේ. ඉස්සර අපි දන්නවා පරණ අපේ පුරුද්දක් තිබුණා අතීතයේ අම්මලාගේ, තමන් දෙපාරක් පන්සිල් ගත්තා. පළවෙනි පාර තමන්ට, ඊටඟට කුසේ වැටෙන දරුවටත් තමන් ආයිම සීල් සමාදන් වෙනවා. එතකොට තමන් මේ සීලයක් තුළ බොහොම ගුණධර්ම ඇතුව ආරක්ෂා වෙනවා. අන්න ඒ විදිහට සිල්වත් ආරක්ෂා වීම තුළ ඇත්තෙම දැන් අපි ගත්තාම දරුවෙක් කුසක පිළිසිඳ ගන්නකොට ඒ දරුවෙක් ගැන අපේක්ෂාවෙන් ඉන්න අම්මා කෙනෙක් පුළුවන් තරම් ගුණයාපත් සීලවන්ත ජීවිත ගත කරන්න ඕනේ. ඒ තුළම තමයි සිල්වත් ගුණවත් පින් ඇති දරුවෙක් තමන්ගේ කුසට එන්නේ. දැන් කවුරුත් කැමතිද මේ අපායෙන් චුත වෙලා එන කෙනෙක් අනේ මගේ කුසේ පිළිසිඳ ගනිත්වා කියලා කිසි අම්මා කෙනෙක් හිතන්නේ නැහැ. ඒගොයි දැන් තිරිසන් ලෝකෙන් මැරිලා යන සත්තු, ප්‍රේත ලෝකේ ඉඳලා චුත වෙන අය, නිරෙන් චුත වෙන අය, ඔය කවුරුත් අනේ මගේ කුසට එත්වා කියලා කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැමෝම කැමති පින් ඇති දරුවේ. දැන් දෙවිවරු ගැන ධර්මයේ සඳහන් වෙනවා දෙවියන් දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ආසන්න වෙනකොට ඒ දෙවිවරුන්ව වට කරගන්නවා අනිත් දෙවි දේවතාවරු. වට කරගෙන ඒ දෙවියන්ට කියනවා ඉතෝ බොහෝ සුගතින් ගච්ඡ පින්වත, ඔබ දැන් සුගතියේ හිත පිහිටවන්න. සුගතින් ගන්්වා සුලද්ද ලාභන් ලබ, ඔබ සුගතියට ගිහිලා උතුම් ලාභය ලබා ගන්න. සුලද්ද ලාභන් ලබිත්වා සුපතිට්ඨිතෝ භවාතිති, උතුම් ලාභය ලබාගෙන ඒක තුල ස්ථාවර වෙලා පින් කරගෙන ආයමත් අපි අතරට එන්න කියලා දෙවියන් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දැකලා දේශනා කරනවා, මහණෙනි දිව්‍ය ලෝකයේ දෙවියන් එක්කට වාසය කළා, දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ආසන්න වෙනකොට අනෙක් දෙවිවරු සුගතියට යන්න කියලා කියන්නේ මනුස්ස ලෝකෙට යන්න. මොකද දැන් දිව්‍ය ලෝකෙ ඉන්න කියලා වැඩක් නැහැ. එයා දිව්‍ය ලෝකෙ ඉඳලා පින ගෙවලා ඉවරයි. දැන් ඊළඟට උපදින්න තියෙන්නේ එතනින් පල්ලෙහා මනුස්ස ලෝකෙ. ඒ නිසා ඔබ මනුස්ස ලෝකෙට යන්න. ගිහිල්ලා උතුම් ලාභය ලබන්න කියනවා. ඒ තුල ස්ථාවර වෙන්න. උතුම් ලාභය කියලා කියන්නේ තිසරණේ පිහිටන්. ඒ තුල ස්ථාවර වෙන්න කියනවා. ඒ කියන්නේ ධර්මයේ දියුණු කරගෙන ධර්මාවබෝධය කරා යන්න මනුස්ස ලෝකෙදී. එහෙම ගිහිල්ලා පින් කරගෙන අපි අතරටම ආයෙමත් එන්න කියලා ඒ දෙවිවරු මරණාසන්න, අර චුත වෙන්න ආසන්න දෙවියන්ට උපදෙස් දෙනවා කියලා. එහෙමයි.
දැන් ඕක මනුස්ස ලෝකෙත් ධර්මයේ දන්නයි කරනවනේ. මනුස්ස ලෝකෙත් අම්මා තාත්තා හරි ඥාතික හරි මරණාසන්න වෙච්ච වෙලාවක ධර්මයේ දන්න කෙනෙක් නම් කරන්නේ අම්මා මේ වගේ පින් කරගත්තා, තාත්තට මතකද තාත්තා මේ වගේ පින් කරගත්තා, සුගතියේ හිත පිහිටවන්න කියලා එයාව සුගතිය යවන්න උත්සාහ කරන. ඒ වගේ තමයි දෙවිවරුනොත් දිව්‍ය ලෝකෙන් චුත වෙන්න යනකොට මනුස්ස ලෝකේ හිත පිහිටවනවා, ගිහිල්ලා පින් කරගෙන ආයමත් එන්න අපි ළඟට කියලා. එතකොට එහෙම පින් ඇති දෙවිවරු දිව්‍ය ලෝකවලින් චුත වෙනකොට ඒ අය අරමුණු කරන්නේ පින් කරගන්න පුළුවන් තැනක්, සිල්වත් ගුණවත් තැනක්, ධර්මයේ වඩා ගන්න පුළුවන් යහපත් තැනක් අරමුණු කරලා ඒ අය හිත පිහිටවන. අන්න පින් ඇති අය කවදාවත් පව්කාර අම්මා කෙනෙක්ගේ කුසක පිළිසිඳ ගන්න එන්නේ නැහැ. පින් ඇති අය සමහරලාවට මේ පරිසරය තුළ මේ දුරාචාරයේ දෙන දුස්සීලකම් කරන පව්කාර එවැනි කිසිම ගුණහපත්කමක් නැති චරිතවත්කමක් නැති එවැනි තැනක පිළිසිඳ ගත්තොත් ඒක පෙර අකුසලයක් නිසා ඇදිලාවත් මිසක් හිත පිහිටවලා පින් ඇති කෙනෙක් එහෙම උපදින්නේ නැහැ. එහෙමයි. ඒ නිසා අපිට පේනවා ඕනම කෙනෙක් කැමති, අම්මා කෙනෙක් කැමති පින් ඇති බෝධිසත්ව දරුවෙක්, බෝසත් දරුවෙක් මගේ කුසේ පිළිසිඳ ගන්න කියන ප්‍රාර්ථනාව තියෙනවා. හැබැයි ඒක ප්‍රාර්ථනාවක් විතරක් තිබිලා වැඩක් නැහැ. ඊට අවශ්‍ය වෙන විදිහේ පරිසරයක්, ඊට අවශ්‍ය වෙන විදිහේ වත්පිළිවෙත්, ඊට අවශ්‍ය වෙන විදිහේ ජීවන රටාවක් තමන් තුළ තියෙන්නට ඕන. ඒ තුළ වැදගත්ම වෙන දේ තමයි සීලවන්ත ජීවිතයක් ගත කරන්න. විවාහ වෙච්ච කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඒ ප්‍රතිවෘතාව ආරක්ෂා කරගනිමින් තමන්ගේ ස්වාමියාට ඒ අයට බොහොම කරුණා මෛත්‍රියෙන් ඒ සලකන කටයුතු ඒවා සිදු කරමින් ඊළඟට තමන් ප්‍රාණඝාතාදී අකුසල් වලින් වළකින්නට ඕන. දරුවෙක් කුසට ආවට පස්සේ දරුවෙක් කුසේ වැඩෙනකොට දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ප්‍රාණඝාතාදී අකුසල් බොහෝ වෙලාවට ඒවා සසර තමන්ට කර්ම විපාක හැටියට බලවත් වෙලා ඒ දරුවන් විනාශ වෙන්න, එක්ක ගබ්සා වෙලා යන්න, ඒවට ගොඩක් දුරට බලපානවා ප්‍රාණඝාතාදී අකුසල් වල විපාක. ඒ නිසා සතුන් ගැන මෛත්‍රිය, කරුණාව, හැම සත්ත්වයෙක් ගැන, දැන් තමන් සත්ත්වයෙක්ව තමයි මේ මනුස්ස දරුවෙක් හැටියට මනුස්ස ලෝකෙට බිහි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සත්වයන් ගැන කරුණා මෛත්‍රියක් හිත ඇති කරගන්න, හැම වෙලාවෙම මෛත්‍රී සිතක් වඩන්න, අනිත් සත්වයන්ටත් මෛත්‍රී කරන්න, තමන්ගේ කුසේ ඉන්න දරුවටත් මෛත්‍රී කරන්න. සමහර අම්මලා ඉන්නවා බුදුන් ඇඳලා පිරිත් කියලා තමන්ගේ කුස පිරිමදමින් තමන්ම තමන්ගේ කුසට මෛත්‍රී වඩනවා. මගේ මේ කුසේ වැඩෙන දරුවා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් දරුවෙක් බවට පත් වේවා, නිදුක් නිරෝගී දරුවෙක් බවට පත් වේවා, ගුණයහපත් දරුවෙක් බවට පත් වේවා, යහපත් මෛත්‍රී සිතුවිලි ඇති දරුවෙක් බවට පත් වේවා. ඒ විදිහට තමන් ප්‍රාර්ථනා කරනවා. අන්න ඒ වගේ තමන්ගේ ජීවිතය තුළ ධර්මානුකූල ජීවිත, ධර්මානුකූල වත්පිළිවෙත් ඇති කරගන්න. ඊළඟට තමන් බොහොම සතුටින් ඉන්න පුළුවන් පරිසරයක් ගොඩනගා ගන්න. දැන් අපි බලන දේවල් පවා ඒ කාලය තුළ පරිසරය තුළ සමහරලාට අපි හිතම මහා භයානක දේවල්, භයානක චිත්‍රපටි, මිකන් ලේ ගලන දර්ශන, මේ වගේ දේවල්, මිනි මරාගන්නේ, මේ වගේ දේවල් නිතර බලන කෙනාගේ මනස ඊට අනුව අර ක්‍රූර විදිහ මානසිකත්වය, බිය, තැති ගැනීම, ද්වේෂය, වෛරය බලවත් වෙන විදිහ සිතුවිලි ඔහු තුළ වැඩෙනවා. ඒක සමහර වෙලාවට ඒ සිතුවිලි තමන්ගේ කුසේ වැඩෙන දරුවටත් බලපාන්න පුළුවන්. ඒ නිසා සතුටින් ඉන්න කාරණේ හැම වෙලාවෙම බොහොම ධර්මානුකූලව ධර්මයේ සිහි කරන කටයුතු, තුනුරුවන් වන්දනා කරනවා, නිතර බණහනවා, ධර්මානුකූලව ජීවත් වෙනවා, බුදුන් වඳිනවා, ඒත් ආගමික දැහැමි වත්පිළිවෙත් තුළ තමයි හොඳ ගුණහපත්, කරුණාවන්ත, මෛත්‍රී සම්පන්න පින් ඇති බෝසත් දරුවෙක් තමන්ට බිහි කරගන්න, තමන්ට ඇති කරගන්න එවැනි පින් ඇති කෙනෙක් කුසේ පිළිසිඳවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඔය ගියක් හදන එක හොඳද, මේ ගෙදර මේ ඒ කාරණේ ගෙදර බඩු මුට්ටු ගේන එක හොඳද, ව්‍යාපාරයක් පටන් ගන්න එක හොඳද, ඊට වඩා වැදගත් වෙන්නේ තමන් සීල් ගුණ දහම් ආරක්ෂා කිරීම. අන්නේ තුල තමන් ඒ දරුවා වෙනුවෙන් තමන් ප්‍රතිපක්ති පුරනවා නම්, වත්පිළිවෙත් පුරනවා නම්, ඒ දරුවගේ විතරක් නෙමෙයි දෙමව්පියන්ටත්, ඒ හැමෝටම දෙවියන්ගේ පවා ආශිර්වාද, ආරක්ෂාව, ඒ සියල්ල ලැබෙන කාලයක් බවට පත් වෙනවා. දරුවෙක් බිහි වෙන්නේ නම් අම්මා කෙනෙක්ගේ වැදගත්ම වෙන දේ තමයි ඒ කාලය තුල රැකිය යුතු ඒ ප්‍රතිපක්තිකරුක සීලවන්ත පිළිවෙත් ආරක්ෂා කර ගැනීම. එහෙම අපේ හැමතරුවනේ සිරස FM සනරාම රසවනට ඔබ ජීවන ගැටළු යොමු කරන්න 0112848888 අපේ දුරකථන අංකය විවෘතයි උදැසන 8:00. හැම සෙනසුරාදාවකම හිමිදිරි 6 සිට 8 දක්වා සිරස FM සනරාම රසවනට එන්න. සනරාමර සෙවන සිරස FM තැපැල් පෙට්ටියේ 25 පණිපිටිය. මේ ලිපිණයට මහනුවර ප්‍රදේශයේ සහෝදරයෙක්ගෙන් අපට ලැබිච්ච ලිපියක් අපේ හැමදෙරණ ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ. ඔහුගේ වයස අවුරුදු 33යි. ඔහු සඳහන් කරන අපේ හැමදෙරණේ මගේ අම්මා නැති වුණා, තාත්තයි මල්ලී මමයි ඉන්නේ. අවුරුදු 7 තමයි අපේ අම්මා ජීවිතෙන් සමුගත්තේ. අපේ හැමදෙරණේ මගේ මල්ලීට කතා කරන්න බෑ. ඒ වගේම තනියම එයාගේ දෙයක් කරගන්න බෑ. දැන් ඔහුට අවුරුදු 27ක් වෙනවා. මල්ලි ගොඩක් ආබාධිත කෙනෙක්. අපේ හැමදෙරණේ මගේ තාත්තත් දැන් අවුරුදු 5ක බෙලේ ඉඳන් සුව කරන්නට බැරි තදබල අසනීපයෙන් පෙළෙනවා. මට ස්ථිර රැකියාවක් නැහැ.
අපේ හාමුදුරනි, මේ ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න නිසා ජීවිතේ නැති කරගන්න හිතන වාර අනන්තයි. අපේ හාමුදුරනි, එක වෙලාවකට මට හිතෙනවා මම නැති වුණොත් මගේ තාත්තයි මල්ලි කොයිතරම් අසරණ වෙනවද, ඔවුන්ට කිසිම දෙයක් කරගන්න විදිහක් නැහැ. අපිට කියලා ඉන්න තැනක්වත් නැහැ අපේ හාමුදුරනි කියලා ඔහු සඳහන් කරනවා. ඔහුගේ දීර්ඝ ලිපියේ අවසානයේදී ඔහු සඳහන් කරනවා අපේ හාමුදුරනි, එක වෙලාවකට හිතෙනවා අපි තුන් දෙනාටම ජීවිතේ නැති කරගන්නට. මොකද තාත්තා නැති වුණොත් මාත් මල්ලිත් අසරණ වෙනවා. මල්ලිව දාලා මට කොහෙවත් යන්න බැහැ. උට තනියම ජීවත් වෙන්න විදිහක් නැහැ. අපේ හාමුදුරනි, මෙහෙම වෙන්නේ පෙර ආත්මයක අකුසල් නිසාද, අප සිදු කළ අකුසල් නිසාද කියලා. මෙහෙම ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි කියලත් ඔහු තමගේ ලිපියේ සඳහන් කරලා තියෙනවා අපේ හාමුදුරුවෝ. ඔව්, ඇත්තටම තමන් කරගත්ත කර්මයන්ගේ විපාක තමන් කරায়නවා. අපි සසර සැප විඳින්නේ, අපි සසර දුක් විඳින්නේ අපිම කරගත්ත කර්මවල විපාක. ඒ වගේමයි අපිට නිന്ദා එන්නේ, අපිට ප්‍රශංසා එන්නේ, ඒවා අපිම කරගත්ත කර්ම විපාක හැටියට. බුදුරජාන් වහන්සේ මේ අටලෝ දහමෙන් නොසැලී, කම්පා නොවි, ඒවට මුහුණ දීගෙන මේ ධර්මයේ කරා යන ක්‍රමවේදයක් තමයි පෙන්වන්නේ. දැන් අපි හිතමු අපිට කරදර එනකොට, අපි කරදර වලින් පලා යන්න වෙන වෙන උපක්‍රම අපි හිතුවොත්, මැරුණාම මේ ඔක්කොම ඉවරයි. එහෙම කෙනෙක් හිතන්න පුළුවන්, එක් මේ ජීවත් වෙන නිසානේ මේ දුක්, මේ මනුස්ස ලෝකේ තමයි මේ දුක් කරදර තියෙන්නේ, මැරුණාට පස්සේ ඔක්කොම ඉවරයිනේ කියලා හිතන. හැබැයි එතනින් ඉවර වෙන්නේ නැහැ. මැරුණා කියලා කර්ම විපාකය අහෝසි වෙන්නේ නැහැ. අපි කරගත්ත සසර අකුසල කර්මයක් නම් ඒකේ විපාක ආය ආයමත් තමන්ගේ පස්සෙන් එනවා. ඒක විපාක දීලා අවසන් වෙන්න ඕන දෙයක්. හැබැයි ඒක සසරේ තමන්ගේ පස්සෙන් එනවා. අපි හිතමු තමන් සියදිවි හානි කරගත්තා කියලා. ඒක ආයමත් ඊළඟ ජීවිතේ ඔයිට වඩා දරුණු විපාකයක් හැටියට, අර අකුසල විපාකයයි සියදිවි හානි කර ගැනීමේ විපාකයයි ඔක්කොම එකතු වෙලා ඊට පස්සේ ඔයිට වැඩිය දරුණු විපාකයක් එනවා සසරේ. ඒ නිසා අපි මේ කර්මවලට ධර්මීය තුලින් හොඳ ඉවසීමෙන්, කරුණාවෙන් මූණ දීලා, කරුණා මෛත්‍රිය තුලින් ඒවා ගෙවා ගන්න ක්‍රමයක් හොයා ගන්න ඕනේ. දැන් අපි හිතමු දැන් පටාචාරාව ගැන හිතන්. හැබැයි නිවන් දැක්කා. බලන්න, නිවන් අවබෝධ කරන්නත් පිනක් තිබුණා. හැබැයි නිවන් දකින්න පින තියෙනවා කියන්නේ මේ පුංචි පහේ පින නෙවෙයි සසරේ. නිවන් අවබෝධයට පින තිබ්බ කෙනා හැබැයි ඒ ජීවිතය තුළ මොන දුකක් වින්දාද? තමන්ගේ ස්වාමියා සර්පෙක් දෂ්ට කළ මරණයට පත් වුණා. තමන්ගේ දරුවෝ දෙන්න තමන්ගේ ඇස් ඉදිරිපිටම මරණයට පත් වුණා. අවසාන කිසිම පිළිසරණක් නැහැ. එක දරුවෙක් ගඟේ ගහගෙන ගියා, එක දරුවෙක් කුක්කුසෙක් අරගෙන ගියා. අවසානයේ අම්මා තාත්තා හොයාගෙන තමන්ගේ ගමට එනකොට පිළිසරණට හිටියේ එච්චරයි. එනකොට ඈතින් සෑයක දැවෙනවා පේනවා. මිනිස්සුන්ගෙන් අහනකොට කියන ওই සෑය දැවෙන්නේ ඒ අම්මා තාත්තා ඊ මරණයට පත් වුණා. එතකොට අන්තිමට එකම මේ දවසක තමන්ගේ පවුලේ සියලු දෙනාම මරණයට පත් වුණා. අපි දැක්ක සුනාමි වගේ විපත්වලදී මේ රටේ සමහරලාවට මේ එක්කෙනා ඉතුරු වෙලා පවුලේ 7-8 දෙනා මරණයට පත් වුණා. තමන්ගේ දෙමව්පියන්ද, දරුවන්ද, ඥාතීන් සියලු දෙනා මරණයට පත් වුණා. සමහරලාවට ගමනක් ගිය එක්කෙනෙක් ඉතුරු වුණා. එක්ක රට ගිහිලා ජීවත් වෙච්ච එක්කෙනෙක් ඉතුරු වුණා. ඔහු රට ගියේ තමන්ගේ පවුල දෙමව්පියෝ ඥාතීන් වෙනුවෙන් මුළු පවුලම ඉවරයි එක්ක ඒ වියසනේ. එතකොට ඒ වගේ ජීවිතේ සමහරලාවට මහ විශාල නොසිත තන විදිහේ විශාල විපත්වලට ලක් වෙලා ජීවිතේ තනි වෙන, අසරණ වෙන පුද්ගලයෝ ජීවිතේ මුණ ගැහෙනවා. හැබැයි ඔවුන් ජීවිතේ ආයමත් ගොඩනගා ගන්නවා. ඒකට හොඳ ඉවසීමෙන් නුවණින් දුකක් එනවා. මොකද අපි කෙලෙස් සහිත අය. එහෙමයි. ප්‍රියංගෙන් වෙන්වීමේ දුක, ප්‍රශ්න ගැටලු එනකොට ඇති වෙන දුක එනවා. හැබැයි ඒ තුල අපි තවදුරටත් තමන් අකුසල කර්මවලට වැටෙන තීරණවලට යන්නේ නැතුව ඉවසීමෙන් යුක්තව ධර්මයේ මෙනෙහි කරලා තමන්ට තීරණ ගන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට තමන්ගේ ජීවිතේ ධර්මයේ කරා යන්න පුළුවන්. දැන් කෙනෙක් හිතනවනේ, දැන් අපි හිතමු තාත්තා උත්පල වෙලා එක්ක මල්ලි කෙනෙක් ඉන්නවා, සමහරලාවට අබ්බගතයි කියලා හිතමු. ඒ වගේ මොනවා හරි ශාරීරික විකලාංගයක් තියෙනවා එක්ක එක්තැන් වෙච්ච කෙනෙක්. හැබැයි අපි ඒ දිහා බල බල, අයියෝ මට මේ වෙච්ච කර්මය මොකද්ද, මම මේ කරපු කර්මේ, ඇයි මට මෙහෙම වුනේ, ඇයි මේ මගේ දෙමව්පියන්ට මෙහෙම වුනේ කියලා අපි ඒ ගැන දුක් වෙනවට වැඩිය ඔබට පුළුවන් මට පිනක් කරගන්න ලැබිච්ච අවස්ථාව, මේ තාත්තට, මේ මගේ දෙමව්පියන්ට මේ අසරණ වෙච්ච වෙලාවේ මට කරුණා මෛත්‍රියෙන් සලකන්න පුළුවන් නම්, හේ හිතන සිතුවිල්ලක් තුල පවා මේ මලමුත්‍ර අස් කරනකොට, සුද්ධ කරනකොට, නාවනකොට, උණු වතුර එකක් උණු කරලා නාවනකොට, බට්ටික කවනකොට, ඒ හැම වෙලාවෙම මට පිනක් රැස් වෙනවා නේද? ඒ පින තුලින් මම සසරේ කරපු අකුසලයක් තියෙනවා නම් ඒකත් ගෙවෙනවා නේද? ඒ විදිහට කරුණාවෙන්, මෛත්‍රියෙන් ඒ අය ගැන හැම වෙලාවෙම කරුණා මෛත්‍රී සිතුවිලි ඇති කරගෙන තමන් වෙන කවරදාටත් වඩා පිං සිතුවිලි තුලම මේ කරන අප උපස්ථානව කරන්න පෙළඹෙනවා නම්, ඒ තුල කරුණා මෛත්‍රිය පතුරවනවා නම් තමන්ට පුළුවන් භාවනාවක් හැටියට ඒ අය අරමුණු කරගෙන භාවනා කරන්න, මෛත්‍රී භාවනා වඩන්න. ඒ වගේම මේ මම විතරක්, මගේ පවුලේ අය විතරක් නෙමෙයි, මේ ලෝකේ තව කොච්චර ඉන්නවද? අපිට සමහර වෙලාවට අපේ පවුලේ සිදුවීම හිතලා අපිට හිතෙන්න පුළුවන්, ඇයි මට මෙහෙම වුනේ, මොකක්ද මම මේ කරපු කර්ම,
කර්මය. හැබැයි ලෝකේ දිහා බලනකොට සමහරලාට ඔබ ස්පිරිතාලයකට ගිහිල්ලා ඔබ ඔබට ලෙඩක් හැදුනහම ඔබ හිතෙන්න පුළුවන් ඇයි මට මේ ලෙඩ හැදුනේ මම මෙච්චර මෙහෙම ඉඳලා. හැබැයි ස්පිරිතාලයකට ගිහිල්ලා බලපුවාම පේනවා ඔබ වගේම සිය දහස් ගණන් ලෙඩු ඉන්නවා. ඊට වඩා දුක් විඳින ලෙඩු ලෝකේ ඉන්නවා. සමහර වෙලාවට ඔබට කරදරයක් අහම ඔබ හිතනවා ඇයි මට මෙහෙම කරදර ආවේ. හැබැයි ලෝකෙ මිනිස්සු එක එක්කෙනාගේ ප්‍රශ්න අහගෙන අහගෙන යනකොට මම විතරක් නෙමෙයි මේ වගේ දුක් විඳින සිය දහස් ගාණක් තව ලෝකේ ඉන්නවා කියලා ඔබට තේරෙනවා. අන්න එතකොට අපිට විසඳුමක් ලැබෙනවා. දැන් බලන්න ඉදා බුදුරජාණන් වහන්සේ ළඟට අර තිසා ගෝතමිය දරුවා වඩාගෙන දුවගෙන ආව අඬාගෙන අඬාගෙන හැම කෙනෙක් ළඟටම ගියාම කිව්වේ ඔය ළමයා වැටේ මැරිලා ඔය මලකුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවන්තයි. උන්වහන්සේ කිව්ව මේ දරුවා මට සනීප කරන්න පුළුවන්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බොරුවක් නේ කියලා. හැබැයි ඒ තුල තමයි කෙනෙක්ව යහපතට අරගෙන යන්නේ මේ බුදුරජාන් වහන්සේ යොදවපු උපක්‍රමය. ඉතින් මේ අම්මට ඊට වඩා දෙයක් නැහැ. අනේ ස්වාමීනි මොනවද මං කරන්න ඕනේ? බුදුරජාන් වහන්සේ වදාලා බේතක් තියෙනවා මේ අබ වගේක් හොයාගෙන ඉන්න ඕනේ. අනේ ස්වාමීනි මං අබ ටික හොයාගෙන ඉන්නම් කියලා දරුවා තියලා දුවන්න හැදුව. බුදුරජාන් වහන්සේ වදාලා නැහැ. දරුවත් අරගෙනම යන්න අබ හොයාගෙන ඉන්න. හැබැයි නොමල ගේකින් අබ ගේන්න කිව්වා. දැන් මේ අම්මට මේක නොමලගේ කියන එක මතක හිටියට දරුවා සනීප කරගන්නයි ඕනේ. දුවගෙන ගියා. ගිහිල්ලා තමන්ගේ එකම දරුවා මේ මැරිච්ච දරුවා අනේ මගේ මේ ළමයා සනීප කරගන්න මට අබ ටිකක් දෙන්න කිපොම හැමෝම අබ දෙනවා. හැබැයි අබ ටික අතට අරගෙන අහනවා කවුරු හරි මේ ගෙදර මැරුණාද? මැරිච්ච ලිස්ට් එක කියාගෙන කියාගෙන යනවා. අපි තාත්තා මැරුණා, ආච්චි මැරුණා, බාප්පා නැති වුණා. මේ ටික අහගෙන යනකොට අබ ටික හේමම දීලා අබ එපා කියලා ඊළඟ ගෙදරට දුවනවා. ඊළඟ ගෙදරට ගිහිල්ලා ඉවරලා ඒ ගෙදරින් අහනවා මේ අනේ මගේ දරුවා සනීප කරගන්න අබ ටිකක් දෙන්න. අබ ටික දෙනවා. හැබැයි කවුරු හරි මේ ගෙදර මැරුණාද කියලා අහනකොට අර මැරිච්ච ලිස්ට් එක කියාගෙන යනකොට අබ ටික දීලා ඊළඟ ගෙදරට දුන. ඔහොම ගෙයින් ගෙට යනකොට අන්න Tamanටම තේරුණා මේ මගේ දරුවා විතරක් නෙමෙයි මේ හැමෝගෙම ගෙවල් වල මිනිස්සු මැරෙනවා. එහෙමයි. මේ ගෙවල් වල කී දෙනෙක් මැරිලාද? අර ගෙදර කී දෙනෙක් මැරිලාද? මේ ගෙදර කී දෙනෙක් මැරිලාද? අන්න ඒ විදිහට තේරෙනකොට අන්න ජීවිතේ තේරුණා. එහෙනම් ඉපදුනා නම් හැමෝම මැරෙනවා. මගේ දරුවටත් මේක උරුමයි. දැන් අපි හිතමු කෙනේ සමහරලාට පිළිකාවක් හැදිච්ච කෙනෙක්. නිකන් ගෙදර හෝ මේ පවුල් පරිසරය තුල පිළිකාවක් හැදුනහම එයා හිතනවා අයියෝ මේ පිළිකාවක් හැදිලා මේක මහා පව්කාරකමක්. ඇයි මට මෙහෙම වුනේ? හැබැයි මහරගම පිළිකාරෝහල්ට ගිහින් බලපුවාම තේරෙනවා මම විතරක් නෙමෙයි කී දහහක් ඉන්නවද? කොච්චර පිළිකාරෝගෙන් ඉන්නවද? පුංචි දරුවන්ගේ පටන් සමහරලාට කෙනෙක් හිතනවා මේ පොඩි ළමයින්ට එහෙම නෑ කියලා. පොඩි දරුවන්ගේ පටන් වයස් ભેදයක් නැතුව මේ පිළිකා හැදිලා දුක් විඳින දරුව දකිනකොට හිතෙනවා එහෙනම් මම ඒ සිය දහස් ගානකින් එක්කෙනෙක් විතරයි. ඒ නිසා අපිට ඇති වෙන ප්‍රශ්නවල මේ අපිට විතරක් නෙමෙයි මේ වගේ ප්‍රශ්න දුක් විඳින ලෝකෙ විශාල පිරිසක් ඉන්නවා. මම ඒ අයගෙන් කෙනෙක් විතරයි. හැබැයි අපිට වටිනාම දෙයක් ලැබිලා දැන් බලන්න අප්‍රිකානු රටවල කෝටි ගණන් ඉන්නවා. ඒව නිකන් අපාය වගේ. හැබැයි ඒ මිනිස්සුන්ට ඒවැන් මිදෙන මාර්ගයක්වත් ගුණහාපත්කමක් වඩන සිල් රකින්න පින් කරන යහපත ගැන කුසලයේ ගැන මේ එක බණපදයක් අහන්නවත් නැහැ. අපිට මේ රටේ මොන ප්‍රශ්න තිබුණත් මොන ගැටලු තිබුණත් ඔබට වටිනාම දේ තමයි බුද්ධ ශාසනයක් මුණ ගැහිලා තියෙනවා. මනුස්ස ජීවිතයක් ලැබුවා. ඔබ ෂණ සම්පත්තිය ලැබුවා. ඒ ලැබිච්ච අවස්ථාවේ වටිනාකම හඳුනගෙන ඔබ පුළුවන් තරම් පින් කරගෙන කුසල් දහම් රැකගෙන සීල් ගුණ දහම් රැකගෙන ඒ අකුසලයටත් ඔබට ධර්මානුකූලව මුණ දීගෙන කරුණා මෛත්‍රියෙන් මේක ගෙවා දාන්න පුළුවන් නම් මං හිතන්නේ සසරේ තව තව අකුසල් රැස් කරගන්න තීරණ වලට යන්නේ නැතුව ඔබ නුවණ බුද්ධිය මෙහෙवला ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගන්නවා නම් ඔබට මේ පෙර කර්ම ගෙවා දාගෙන අලුතෙන් අකුසල් රැස් නොකර පුණ්‍ය කර්ම රැස් කරගෙන මේ සසරේ යහපත් මාර්ගයකට තමන්ට සැප සහිත මාර්ගයකට නිවන කරා යන මාර්ගයකට ජීවිතේ සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. එයිමයි අපේ හැමතරෝ සිරස් FM සනරාමර සවනයි මේ. හැම සෙනසුරාදාවකම හිමිතිරි 6 සිට 8 දක්වා සිරස FM සනරාමර සෙවනට එන්න. සනරාමර සෙවනට ලැබිච්ච තවත් ගැටලුවක් අපේ හැමදෙරුනි ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ. ඒ තමත්ම ගෞරවයෙන් අද දවසේදී අප ආරාධනා කළා සිරස FM සනරාමර සෙවනට හොරණ දික්හේනපුර සීල ස්වර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ සහ අතුරුගිරියේ ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට අපේ හැමදෙරුනි මේ ලිපිය සඳහන් වෙන විදිහට දෑස් නොපෙනෙන සහෝදරියක් ඇය. ඇයි කියනවා අපේ හැමදෙරුනේ ජීවිතේ පාට වර්ණ කියන දේ මට පේන්නේ නැහැ, දකින්නේ නැහැ, අහනවා විතරයි. රතු පාට තියෙනවා, රෝස පාට තියෙනවා, දම් පාට තියෙනවා. ඒත් අපේ හැමදෙරුනේ මට එවැනි පාටක් පේන්නේ නැහැ. නිරන්තරයෙන්ම බුදුන් වැඳලා මම ප්‍රාර්ථනා කරනවා ලෝකේ දකින්න මතුමතු ආත්මවලත් වාසනාව ලැබේවා කියලා. අපේ හැමදෙරුනේ අනිත් අය පූජා කරන මල් වලට අත තියලා මම පූජා කරනවා.
පහන් දැල්වන්න හැකියාවක් මට නැහැ. පහනක් දැල්වුවත් අමාරුවෙන් හරි ඒ දැල්වෙනවා කියන දේ මට පේන්නේ නැහැ. අපේ හම්දුරණී මා වගේම දැස් නොපෙනෙන බොහෝ දෙනා වෙනුවෙන් පහදා දෙන්න අප කළේ තු කුසල් දහම් මොනවාද කියලා. ඔව්, ඇත්තම මං හිතන්නේ ඉතාම වැදගත්. මං හිතන්නේ එතුමියට විතරක් නෙමෙයි අනිත් අයටත් වැදගත් වෙන කාරණා කීපයක් එක්ක. ඒ තමයි අපි දන්නවා මේ බුද්ධ ශාසනය තුළ චක්කුපාල හාමුදුරු ගැන අහලා ඇති. එහෙමයි. පෙර සසරේ ඇස් වෙදකම් කරපු ඇස් වෙද මහත්තයෙක්. එතකොට ඇස් වෙදකම් කරනවා කියන්නේ මහ විශාල පිනක්. ඇස් ලබා දෙනවා කියන එක. හැබැයි ඒ ඇස් වෙද මහත්තයම ඇහැක් විනාශ වෙන්නම දීපු බෙහෙතක ප්‍රතිඵලයක් තමයි සසරේ ආත්ම ගණනාවක් ඇස් අන්ධෙක් වෙලා ඉපදුනා. තමන් රහත් වෙන ආත්මෙත් අරහත්වයට පත් වෙනකොටම ධර්මාවබෝධය ලැබනකොටම ඇස් දෙක අන්ධ වුණා. චක්කුපාල මහරහතන් වහන්සේ කියන්නේ ඇස් අන්ධ වෙච්ච කෙනෙක්. එතකොට රහත් වෙන්න පින තිබුණා. හැබැයි තමන් සසර කරපු අකුසල විපාකයක් තමන්ගේ පස්සෙන් ආවා. එතකොට ඒ වගේ අපිට පේනවා සසර සමහර වෙලාවට තමන්ගේ අතින් කරපු අකුසල් වල ප්‍රතිඵල අපේ පස්සෙන් එනවා. ඒවා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ කර්මය කියන එක තමන්ට සසරේ තමන්ගේ පස්සෙන් යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාදු. තමන් යම් යහපත් දෙයක් කරොත් ඒකේ යහපත් විපාක තමන්ගේ පස්සේ එනවා සෙවණැල්ල වගේ. තමන් කරන අයහපත් දේ තමන්ගේ පසුපසේ එන්නේ ගුණා පසුපස මැදි කරත්තේ වගේ කියන. සෙවණැල්ල පස්සෙන් ආවා කියලා සෙවණැල්ලෙන් කරදරයක් වදයක් නැහැනේ. හැබැයි ගුණා පසුපස බැඳි කරත්තේ වගේ එනවා කියන්නේ ඒ ගුණා අර කරත්තේ ඇදගෙන යන්නේ මොනතරම් දුකක් වේදනාවක් ඇතුවද. ඒ වගේ සසර දුක් ගැහැට විඳ විඳ විපාක විඳ විඳ අපි කරපු අකුසල් අපිට සසර ගෙවාගෙන යන්න වෙනවා. ඒ නිසා අපි සසර අකුසල් තමන්ගේ පස්සෙන් ආවට අපිට කුසල් බලෙන් ඒව යටපත් කරන්නත් පුළුවන්. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ. දැන් ඇස් දන් දීම කියන එක සසර බොහෝ විශාල පිනක්. මේ ඇස් පේන්නේ නැති අයට, ඇස් දුර්වල වෙන අයට සමහර වෙලාවට ඉන්න උපතින් අන්දයි. ඒ විතරක් නෙමෙයි, ඇස් සමහර වෙලාවට හොඳට පෙනීම තිබිලා කාලයක් යනකොට ඇස් නොපෙනී යනවා. ඊළඟට ශරීරයේ නොයෙක් මේ රෝගාබාධ නිසා හිටි ගමන් ඇස් පෙනීම නැතු වෙන අය. දැන් ওই සීනි වගේ වැඩි වෙලා සමහරුන්ට හිටි ගමන් ඇස් පෙනීම දුර්වල වෙලා ඇස් පේන්නේ ග්ලූකෝමා තත්වයක් කියලා. ඔව්, ඒ වගේ තත්ත්ව වලට ඇති වෙනවා. සමහර අයට යම් කිසි අනතුරු ඇක්සිඩන්ට් එකක් මොනවා හරි ඒ වගේ හේතු මත සමහරලාට ඇස් පෙනීම නැති වෙනවා. එතකොට මේ වගේ නොඑක් හදිසි අනතුරු නිසා, රෝගාබාධ නිසා, උපතින් හෝ යම් හේතුවක් නිසා හෝ ඇස් පෙනීම නැති වෙන්න පුළුවන්. හැබැයි අපි උත්සාහ කරන්නට ඕනේ සසරේ ඇස් ලැබීම පිණිස මේ ඇස් දෙක පේන්න විතරක් නෙමෙයි, එතනින් එහා ගිය තවත් දිවස් ලබන්නත් උපකාර වෙන පින්කම් තමයි ඔය පහන් පූජාව කියන්නේ. පහන් පූජා පින්කම සසර දිවස් ලබන්න උපකාර වෙන පින්කම. ආලෝක පූජා පහනක්ම විතරක් නෙමෙයි, අපිට තව කෙනෙක් වෙනුවෙන් ආලෝකය ලබා දෙන්න පුළුවන්. ඒ ආලෝක පූජාව තමන්ට ඇස් පෙනීම දිවස් ලබන්න උපකාර වෙන පූජාව. එවැනි පින්කම් වල යෙදෙන. හැබැයි එවැනි පින්කම් වල යෙදෙන ගමන් ඔබට පුළුවන් ඇස් දුර්වල කෙනෙකුට ඇස් කණ්ණාඩියක් දෙන්න. එහෙමයි. ඊළඟට ඒ වගේ දෙයකට උදව් උපකාර කරන්න. අපි පින් කරන්න පින බලවත් වෙනකොට අකුසල් වල විපාක ශක්තිය යටපත් වෙනවා. ඒ අකුසල් වල විපාක ශක්තිය යටපත් කිරීම තුළ අපිට පිනේ විපාක බලවත් කරගන්න පුළුවන්. ඒ අරෙන්න අපිට පිනක් අහෝසි කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නවා මහණෙනි, චේතනාවක් පහළ කරලා යම් කිසි කර්මයක් රැස් කරා නම් එහි විපාක නොවිඳා ප්‍රහාණය කිරීමක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියනවා. අන්න ඒක දේශනාවකම තියෙනවා. ඒ කියන්නේ අපි යම් කිසි චේතනා පහළ කරලා යම් පිනක් හෝ අකුසලයක් හෝ යම් කුසල් හෝ අකුසල් හෝ කර්මයක් කරොත් එහි විපාක තමන් කරා එනවාමයි. හැබැයි අපිට ඒ විපාක දෙන්න තියෙන පරිසරය, අපි රහත් වුණා කියන්නේ විපාක දෙන්න පරිසරයක් නැහැ. දැන් අහෝසි කර්ම කියලා කොටසක් අහලා ඇතිනේ. සමහරවක වැරදි විදිහට තේරුම් ගන්නවා. ඒ අහෝසි කර්ම වල සමහර හිතනවා මේ හොරකමක් කරපු කෙනෙක් දානයක් දීපුවම මේ හොරකමට දානි කැපිලා යනවාද? අන්න එහෙම මේ කරපු පවක් පිනෙන් වහගන්න පුළුවන්. එහෙමයි. එතකොට එහෙම වහන්න පුළුවන් කමක් නැහැ. හොරකමේ විපාක වෙනම හම්බ වෙනවා, කරපු දානි විපාක වෙනම හම්බ වෙනවා. හැබැයි අපිට දැන් අපි ගමු අපිට සසරි කරපු අකුසල් වල විපාක අපිට එනවා. දුක් ගැහැට කරදර ප්‍රශ්න එනවා. එතකොට අපි ධර්මයේ දන්න කෙනෙක් නම්, කර්ම කර්මඵල විශ්වාස කරන කෙනෙක් නම්, එයාට ධර්මයේ තුලින් තේරෙනවා මේ මම සසරි කරපු කර්ම මගේ පස්සෙන් එන්නේ. හැබැයි ඒවා විඳගෙන වැඩි වැඩියෙන් පින් කරන්න කුසල් වඩන්න කුසල් වඩන්න සිල් රකින්න ditta ධම්ම වේදනීය වශයෙන් පින බලවත් වෙනවා. ඒ පින බලවත් වෙනකොට අකුසල් වල විපාක ශක්තිය යටපත් වෙනවා. ඒ විදිහට යටපත් කරගෙන පින බලවත් කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට අපිට తాවකාලිකව අකුසල් විපාක යටපත් කරගනිමින් පින බලවත් කරගන්න පුළුවන් වැඩිපුර පින් කිරීම තුළ. හැබැයි අපිට සසරේ ආයෙමත් මේ යටපත් වුණා කියන්නේ ඒව අහෝසි වීමක් නෙමෙයි. විපාක දීලාම අහෝසි වෙන්නේ.
හැබැයි අපිට ඒවා යටපත් කරලා ඉක්මනින්ම නිවන් අවබෝධ කර ගැනීම තුළ අන්න ඒවා අහෝසි කර්ම බවට පත් කරන්න පුළුවන්. අහෝසි කර්ම කියන්නේ මෙන්න මේවා. දැන් අපි හිතමු කෙනෙක් සෝවාන් වුණා. සෝවාන් වුණාට පස්සේ අපායගාමි අකුසල් සියල්ල අහෝසි වෙනවා. එයා සතර අපාය උපදින්නේ. ආත්ම හතකින් එහා විපාක දෙන්න තියෙන යම් තාක් අකුසල් ඇද්ද ඒ සියල්ල අහෝසි වෙනවා. ඉතින් නතේ බවං අට්ඨමං ආදියන්ති කියන අටවෙනි භවයක උපතකට යන්නේ. ඊළඟට යම් කෙනෙක් හොඳට භවනා කරලා වීරියෙන් ධර්මයේ දියුණු කරලා තමන්ගේ මොන කරදර ප්‍රශ්න ආවත් එයා කොහොම හරි මේ ජීවිතේ සකදාගාමි වෙනවා. එයා කාම ලෝකේ එක් වතාවක් ඉපදිලා පිරිනිවන් පානවා. එතනින් එහා විපාක දෙන්න තියෙන සියලු කර්ම අහෝසි වෙනවා. එහෙමයි. අනාගාමි වෙච්ච කෙනා කාම ලෝකේ විපාක දෙන්න තියෙන සියලු කර්ම අහෝසි කරනවා. එයා බඹලෝ ඉපදිලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ පිරිනිවන් පානවා. රහත් වෙච්ච කෙනාට පිරිනිවන් පානකම් විතරයි කර්ම විපාක දෙන්නේ. එතනින් එහා සසරේ විපාක දෙන්න යම් තා කර්ම ඇද්ද ඒ සියල්ල අහෝසි වෙලා යනවා. එතකොට ඔය වගේ මේ ධර්මාවබෝධය තුළ අහෝසි කරන ක්‍රමයක් මිසක් එතනින් මෙහා අපිට ඕන විදිහට අපේ පිනේ විපාක අනුව මේ පව් නැති කරගන්න අහෝසි කරගන්න මේක නිකන් පව් සමා කරනවා වගේ එහෙම මේ කරගන්න පුළුවන් ක්‍රමයක් ධර්මයේ තුල බුද්ධ දේශනාවල බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ නැහැ. මොකද එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. ඒකේ විපාක තමන් කරා එනවා. හැබැයි අපිට යම් මට්ටමින් හරි බේරෙන්න පුළුවන්. ඒ අකුසල් එනකොට මේක මගේ කර්මෙද මේක කර්මෙ තමයි මං කරපු දේ කීකේ කර්මයට බැන බැන ඉඳලා අපිට බේරෙන්න බෑ. පුළුවන් තරම් පින් කරන්. ඒ පින් කරන්න කරන්න පිනේ විපාක මතුවෙනවා. පිනේ විපාක බලවත් වෙනකොට අර අකුසල් වල විපාක එහෙමම යටපත් කරගන්න පුළුවන්. ඒ තුල පුළුවන් තරම් වීරියෙන් ධර්මාවබෝධයේ පිණිස මහන්සි ගැනීම තුල මේ කර්ම විපාක දෙන්න තියෙන පරිසරය නැති කිරීම තුලින් තමන්ට නිවන කරා ගිහිල්ලා මේ අකුසල් වලින් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඊම අපේ හැමතරුවනේ සිරස FM සනරාම රසවලින් පුංචි විරාමයක් මේ මොහොතේදී ලබා ගන්නවා. හැම සිනසුරාදාවකම හිමිතිරි 6 සිට 8 දක්වා සිරස FM සනරාමර සෙවනට එන්න. සනරාමර සෙවනින් අපේ හැමදරන්ට යොමු කෙරෙන අවසන් ගැටලුව අපේ හැමදරුනි ගොඩක් දෙනෙක්ගේ ජීවිතයේ තමන්ගේ සිතුවිලි පරිහරණය කර ගැනීම පිළිබඳව ගැටලුවක් තියෙනවා. ගොඩක් වෙලාවට තමන්ගේ සිත තුළින් අනවශ්‍ය සංකල්ප තුල පැටලිලා තමන්ම තරහ අරගෙන තමන්ම පීඩාවට පත්වන ගතියක් පෙන්눔 කරනවා මේ සමාජය තුළදී. බොහෝ අය ගැන කතා බහ කරනවා. අපි හැමදෙරුනේ තමන්ගේ සිත පීඩාවට ලක් කරගන්නේ නැතුව සිහිනුවණින් නිතුව තමන්ගේ සිතුවිලි පරිහරණය කරගන්නට ඕන ක්‍රමවේදය මොකක්ද කියලයි මේ ගැටලුවෙන් අහලා තියෙන්නේ. ඔව්, ඇත්තටම අපේ හිත ඇතුළෙම තමයි අපේ හතුරු ඉන්නේ. පිට නෙමෙයි. දැන් මේ සාකච්ඡාව සංරාම සේවන ආරම්භ කරනකොටම සඳහන් කරා මේ යකඩේ කහට ගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා වගේ. බුදුරජාන් වහන්සේගේ උපමාව බුදුරජාන් වහන්සේ වදාළේ යකඩේ විනාශ වෙන්නේ පිටින් එන හතුරෙක් නිසා නෙමෙයි. යකඩේ තුලින්ම යකඩේ විනාශයට අවශ්‍ය ඒ මලකඩ හටගන්න. ඒ වගේ තමන් විනාශ වෙන්නේ තමන්ගේම හිත ඇතුලේ හටගන්න මේ රාග, ద్వේෂ්, මෝහ කියන අකුසල් නිසා. මේ ద్వේෂයේ බලවත් වෙලා, තරහව බලවත් වෙලා, ඉරිසියාව බලවත් වෙලා, රාගයේ බලවත් වෙලා තමන් විනාශේ කරා යනවා. එතකොට මේ අකුසල් සියල්ල හටගන්නේ තමන්ගේ හිත ඇතුලෙමයි. ඒ නිසා මේ අකුසල් හටගන්න තැන අඳුනගත්ත කෙනාට ඒක ප්‍රහාණය කිරීම පිණිස ප්‍රතිපදාවක යෙදෙන්න පුළුවන් නම් අන්න තමන්ට හිත ඇතුලෙම තමන්ට සැනසීම ලබන මාර්ගය තමා තුලින් උපදව ගන්න පුළුවන්. එතකොට ඒ තුල බුදුරජාන් වහන්සේ විතක්ක සන්තාන කියලා සූත්‍ර දේශනාවක බොහොම ලස්සනට හිතේ විතර්ක යටපත් කරගන්න ක්‍රම පෙන්නනවා. සරල මං කෙටියෙන් උපක්‍රම කීපයක් පෙන්නන්න. එකක් අපි ගමු ද්වේෂය බලවත් වෙන කෙනෙක් කියලා. සමහර වෙන නිතර තරහා යන චරිත. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි තමන් යම් සිතුවිල්ලක් ගැන හිතන්න තමන්ට ද්වේෂය බලවත් වෙනවා නම් නූපන් ද්වේෂය වැඩි වෙනවා උපන් ද්වේෂය වැඩි වෙනවා නම් පළවෙනිම උපක්‍රමේ තමයි ඒ සිතුවිල්ල හිතන්නේ නැතුව වෙන දෙයක් කරන්න. දැන් අපි හිතමු දැන් යමක් හිත හිත ඉන්නකොට තරහ ඇති වෙනවා නම් අපි වෙන දෙයක් එක්ක පොතක් බලන්න පෙළඹෙනවා. එක්ක පත්‍රයක් කියවනවා. එක්ක බණ පොතක් කියන එක්ක බණක් අහනවා. ඒ වගේ අපි වෙනත් ක්‍රමයකට වෙන දෙයකට අපි හිත යොමු කරනවා. ඒක සරලයි. අන්න පළවෙනි උපක්‍රමේ. හැබැයි බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි එහෙම වෙන ක්‍රමයකට හිත යොමු කරනකොටත් හිතේ තරහව ද්වේෂයම බලවත් වෙන අවස්ථාව එනවා. එතකොට පළවෙනි උපක්‍රමයේ හරියන්නේ. එතකොට මොකද කරන්නේ? ඒකේ ආදීනව සිහි කරන්න පටන් ගන්න කියනවා. දැන් අපි හිත මෙහෙම අපිට හැම වෙලෙම තරහකාරී ගැන මතක් වෙනවා. අපිට කරපු අහිංසා පීඩා කවුරු හරි බැන්නා නම් මට මෙහෙම කරා කියලා ඒකම මතක් වෙනකොට අපි මේක අමතක කරගන්න හිතාගෙන පොතක් කියවුවා කියලා දැන් පොත ඇතුළෙනුත් තරහකාරයම් ඇවිල්ලා පේන්න පුළුවන්. ටීවී එක බලාගෙන ඉන්නකොට රූපවාහිනියනුත් තරහකාරයම් පේන්න පුළුවන්. ඒ කියන්නේ අපි වෙන උපක්‍රමයකට හිත ගත්තට එතනම මැවි තරහම පේනවා. ඒ කියන්නේ ඒ තරමට දැන් මේක බලවත් වැඩි. එතකොට ආදීනව මෙනෙහි කරන්න කියනවා. ආදීනව සිහි කරනවා කියන්නේ අපි හිතනවා මේ ද්වේෂය නිසා මං කොච්චර අපායේ ගිහිල්ලාද
තරහව නිසා මං කොච්චර සසරි දුක් විඳලා ඇද්ද? සමහරලාට පිහියනුන් කාලා ඇති මැරුන් කාලා ඇති මේ ද්වේෂයෙන් ගත්ත තීරණ නිසා මං කොච්චර සසරි දුක් විඳලා ඇද්ද? යකඩේක හටගන්න මලකඩ යකඩයක් විනාශ වෙනවා වගේ ද්වේෂය නිසා මාවම නේද විනාශ වෙන්නේ? මම මෙහෙම ඉඳලා ද්වේෂයෙන් ඉඳලා මැරුණොත් මං අපායයි නේද? අන්න ඒ විදිහට තමන් ගැනම ආදීනව මෙනෙහි කරලා ද්වේෂ හිත නැති කරගන්න කියලා අන්න දෙවෙනි උපක්‍රමයේ පෙන්නන. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, සමහර පුද්ගලෝ ඉන්නවා ඔය උපක්‍රමේ හරියන්නේ නැහැ. ඒ තරමට ද්වේෂය වැඩි. ඒ කියන්නේ සමහරු ඉන්නවනේ මෙහෙමනේ, මං අපායේ ගියත් කමක් නැහැ. එහෙම කොටසක් ඉන්නවා. ඒ කියන්නේ අර තරහා හිතට ඇති වුණාට පස්සේ, කෙලෙස් බලවත් වුණාට පස්සේ යා හිතනවා තරහාකාරයකින් පලි අරගෙන මට මොනවා වුණත් කමන්නේ, මම මරාගෙන මැරෙනවා, මම මුංව මරලා අපායේ ගියක් කමන්නේ. එහෙම හිතනයි ඉන්න. එතකොට යාට ආදීනව සීකල වැඩක් නැහැ. මොකද ඒ අපාය යන්නත් කැමති. එතකොට ඒ මට්ටමට ද්වේෂයේ බලවත් නම් බුදුරජාණන් වහන්සේ වදාලා තවත් උපක්‍රමයක් තියෙනවා. ඒ උපක්‍රමේ තමයි ආපස්සට හිතලා බලන්න කියන. මුලට හිතාගෙන යන්න මේ තරම් ද්වේෂයක් මට ඇති උනේ කොහොමද? දැන් අපිට වෙන අරමුණකට හිත යොමු කරලා අතහැර ගන්නත් බැරි. ආදීනව සීකල අපායයි සීකල අතහැර ගන්නත් බැරි. අපාය ගියත් කමක් නැහැ කියන මට්ටමේ මෙච්චර බලවත් ද්වේෂයක් ඇති උනේ කොහොමද කියලා මුලට හිතාගෙන යන්න. හැබැයි මුලට හිතාගෙන යනකොට සමහරුන්ට තමන්ටම ලැජ්ජා හිතෙනවා. සමහර ලොකු ප්‍රශ්නවල හේතුව සමහරට කවුරු හරි කියපු කේලම එක්ක බොරුවක්. සමහරලාට බලන්න ওই මිනි මැරුම් වල කෙලවර බැලුවොත් එක්ක කාගේ හරි කේලම, කවුරු හරි කියපු බොරුවක්, එක්ක අනවබෝධයක්. සමහරලාට දරුවෝ නොදරුවෝ සෙල්ලම් කරන්න ගිහිල්ලා පොඩි දරුවෝ ඇති වෙච්ච ප්‍රශ්නයකට දෙමව්පිය මැදිහත් වෙලා, ළමයි බෝල ගහලා බෝලේ හාවත්තට ගිහිල්ලා තමයි මේ දෙමව්පිය මරාගෙන තියෙන්නේ. එතකොට ඔය වගේ මේ හේතු හොයාගෙන ආපස්සට හිතනකොට තමන්ටම ලැජ්ජා හිතෙනවා. චිකේ මේ වගේ දේවල් වලටද මම මේ මෙච්චර වෛර කරන්නේ? අන්නේ වගේ ආපස්සට හිතලා බලන්න. එහෙම හිතලා ද්වේෂය නැති කරගන්න බැයි නම් ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ ද්වේෂ හිත මැඩලන්න කියන. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණ තමයි මෛත්‍රී. මෛත්‍රී සිතෙන් ද්වේෂ හිත මැඩලන්න කියන. හැබැයි ඒ කියන්නේ තරහාකාරය සූපත් වේවා කියලා හිතන්න නෙමෙයි. දැන් එහෙම හිතන්න බෑනේ. දැන් මේ මරාගෙන මැරෙන්න යන අවස්ථාවක් නෙමෙයි කියන්නේ. එතකොට අපි බලන්නට ඕනේ, දැන් ද්වේෂ හිත ඇති උනේ තමන් තුළ. දැන් අපි මෛත්‍රී භාවනාව කරනකොට ඉස්සල්ලා මෛත්‍රී කරන්නේ තමන්ට. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා. එතකොට දැන් තමන්ගේ හිතේ ද්වේෂය වැඩි නම්, තමන්ගේ හිතේ තරහ බලවත් වෙලා නම්, දැන් බලන්න ද්වේෂය වැඩි වුණාම නිින්ද යන්නේ, කනබොන දේ ඇඟට අල්ලන්නේ, ඇඟ වෙවුලනවා, සමහරවල් රෑටත් දත් මිටි කනවා, හීනෙනුත් බය වෙනවා. එතකොට මේ මට්ටමට ද්වේෂය ඇති වෙනකොට හිතනවා, මම මේ තරහ නිසා මං කොච්චර දුකටපත් වෙලාද? අනේ මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා. වෛර නැත්තෙක්ෙම්ම, තරහ නැත්තෙක්ෙම්ම, සුවපත් වෙම්මා කියලා තමන්ටම මෛත්‍රී වඩන්න කියන. තමන්ගේ යහපත කැමති කෙනා තමන්ට මෛත්‍රී වඩාගෙන වඩාගෙන යන්න කියන. අන්න එතකොට ද්වේෂ හිත මෛත්‍රිය ඔස්සේ මැඩල ගන්න පුළුවන් කියන. එහෙමත් බැරි නම් බුදුරජාණන් වහන්සේ වදාළ අන්තිම උපක්‍රමේ තමයි දිව උඩු තල්ලට තියලා තද කරගෙන, දත් හපාගෙන තමන්ගේ කෙලෙස් සහිත හිතට තමන්ම ගරහ කරගන්න කියන. බනින්න කියන්නේ තරහකාරයට නෙමෙයි, අපි බනින්නේ තරහකාරයට. බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ හතුරා ඉන්නේ තමන් තුළ. ඒ නිසා තමන්ගේ හිතට තමන් බැනගන්න කියනවා. ඒ හිත උඹ මාව අපායට ගෙනියන්න දහතන්. ඒ හිත උඹ මාව නොමග ගිහිලා උඹ මාව දුගතිය හිලන්න දහදන්. මේ සසරි කොච්චර නම් උඹ මාව දුගතියට ඇදලා දාන්න නැද්ද කියලා තමන්ගේ හිතට තමන් බැනලා ගරහ කරලා තමන්ගේ හිත මැඩල ගන්න කියන. එතකොට අපිට පේනවා තරහකාරයයි ඉන්නේ තමන් තුළ. අපි දුක් විඳින්නේ, අපි හඳන්නේ, අපි වැළපෙන්නේ, අපි සසරි දුක් විඳන මේ සියල්ලට හේතුව තමන්ගේ හිතේ තියෙන රාග, දේශ, මෝහාදී අකුසල් තමන්ට පාලනය කරගන්න බැරි වීම. ඒ නිසා තමන්ගේ හිත පාලනය කර ගැනීම පිණිස ධර්මානුකූල මේ උපක්‍රම යොදන්න පුළුවන් නම් බොහෝ දුරට තමන්ගේ හිත සැනසීමක් උදා කරගන්නවා කියන එක තමන් තුලින්ම මතු කරගන්න පුළුවන් කාරණය. එහෙම අපේ හැමතිරුවනේ, හැම සෙනසුරාදාවකම හිමිදිරි 6 සිට 8 දක්වා සිරස FM සනරාමර සෙවනට එන්න. සමගන්නට කාල වේලාව වැවිත් තියෙන නිසාද දවසේදී සිරස FM සනරාමර සෙවණින් සමගන්නවා. ලෝකේ කියන්නේ මහා පුදුම දෙයක්. ලෝකේ සිහිනුවණින් දකින්නට බයමක් දරුවොත් එතුලින් කොයිතරම් දේවල් වෙනස් කරන්නට ඉගෙන ගන්නට ඔබට හැකියාව ලැබෙනවද? සනරාමර සෙවණින් අද දවසේදී අපේ හාමුදුරුවෝ බොහෝ දේවල් ඔබේ ජීවිතයට ලබා දුන්නා, දහම් යෝජනාවන් රසක් ලබා දුන්නා. ඒ දහම් යෝජනා තුළින් ඔබේ ජීවිතය යහපත් මාර්ගයට ගන්න, ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමුගන්නවා අද දවසේදී අප ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා හොරණ දික්හේනපුර සීල ස්වර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ සහ අතුරුගිරිය ශ්‍රී සදහම් පද
පවත්වන මෙහි අනුශාසක පූජ්‍ය ගලිගමේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපි හාමුදුරනේ නමස්කාර පූරක ගෞරවය පිරිනමනවා. ඒ වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබෙන ධර්ම ප්‍රචාරක කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ඉත සිතින් සනරාමර සෙවණින් ලංකාවාසී සියලු දෙනා අපි හාමුදුරන්ට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ අද අපි හොරණ දික්කේනපුර ඉදිකරගෙන යන ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ තුල අද දවස පුරා විශේෂ පින්කම් මාලාවක් පැවැත්වෙනවා. අපි ඔබ හැම දිනාටම ආරාධනා කරනවා සීල සුවර්ණ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ සඳහා. ඉතින් මේ පින්කමටත් ඔබට ආරාධනා කරමින් ඔබ හැම දිනාටම උතුම් වූ ධර්ම අවබෝධයම ලැබේවා ලැබේවා කියලා අපි මෙත් සිතින් ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම තිරුවන් සරණයි. අපේ හැමදෙරුවන්ටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක සමුගන්නවා අද දවසේදී සනරාමර සෙවණින් සුබ දවසක්.